dan kadhaitu hamdran wahanse nenyan wahanse wasanawan teping waduni me istani mita masa kibekata perasita me pingatunta tamatamange jeevitaya tulin නිවෙස්වල ජීවත් වෙන ගිහි පින්වතුන්ට රැකී රක්ෂා කරමින් ඒ තමන්ගේ වැඩ කටයුතු කරන අතරතුරම බුදුහාමුදුරුව දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ මේ ධර්ම දේශනා මාලාව භාවනා වැඩසටහන් මාලාවක් තමයි සිදු කරගෙන යනු ලබන්නේ මේ සම්බන්ධව මූලික භාවනා ක්‍රම දෙකක් ඇතුළත් වෙලා එය කරගෙන යන්නේ කොහොමද කියලා දිගින් දිගටම පැහැදිලි කරලා දුන්නා. සක්මන් භාවනාවත් ආනාපාන සති භාවනාව. මේ භාවනා කරනකොට ශ්‍රාවකයා ගිහි හෝ පැවිදි දැනගත යුතු කාරණේ තමයි බුදුහම්දුරු දේශනා කරන සංසාර විමුක්තියකට අවශ්‍ය කරන හතරවෙනි ආර්ය සත්‍යය. ඒ කියන්නේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ආර්ය සත්‍යය කියන්නේ හතරවෙනි ආර්ය සත්‍යයයි. මාර්ග ආර්ය සත්‍ය කියනවා. බුදුහම්දුරු පෙන්වන්නේ මේ මාර්ග ආර්ය සත්‍යය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන එක. නමුත් අපේ යම්කිසි අවාසනාවක් තිබිලා තියෙනවා. බෞද්ධයෝ අපි හැමදෙනාම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩලා නිවන් දකින්න ඕනේ සංසාර විමුක්තිය ලැබෙනවා කියන විශ්වාසය තියාගන්න. තියෙනවා. කොච්චර දුරට විශ්වාස තියෙනවද කියලා දන්නවනම් මේ පින්වතුන්ම තමන්ගේ ජීවිත කාලය තුළදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග පාඩම් කරලා තියෙනවා. ඒවා විභාගවලට ලියන ලකුණු අරන් තියෙනවා. හැමෝටම කියන්න පුළුවන් වෙලක් තියෙනවා. නමුත් මේ අංග මොනවද කියලා තමන් තුළින් හඳුනාගත්තේ ස්වභාවය අපි අරන් ඒක නිසාවෙන් අපි හැමදාම මතක් කරගන්න වෙනවා අපේ මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව මොකද්ද මේ උන්වහන්සේ හොයාගත්ත සංසාර විමුක්තිය බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තා වූ දුක නැති තැන මොකක්ද කියන එක පැහැදිලි කරලා ඒ දුක නැති තැනට යන්නේ කොහොමද කියලා පස්වග මහණුන්ට සිදු කරපු පළවෙනි ධර්ම දේශනාවේ ඇතුළත් වෙනවා මේ සංසාර විමුක්තියට යන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන් කියලා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේ බව හොඳටම පැහැදිලි. වෙනස මේ පස්සද මහණන් මේ ටික අහපුවම ඒගොල්ලන්ට තේරුණා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ මොකක්ද කියලා. දැන් අපිට තියෙන වෙනස දැන් මේ පින්වතුන් ගත්තත් වර්තමානයේ හුඟක් අය ගත්තත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවම නිවන් දකින්නවා කියන එකත් තේරෙන්නේ නැහැ. ඒකට තේරෙන්නේ නැති එක හේතුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග ටික අපි දන්නේ නැහැ හරියට. ඒතකොට මේ පිටුම තුන හිතයි ඇයි එහෙම ආන්දරු කිව්වට විශ්වාස කරන්නේ බෑනේ මම අපි දන්නවා. අපි දන්නේ මේ අංගාට නම් කරා. මේ අංගාටින් අපි ගත්තේ ප්‍රයෝජනීය විභාගයක් පාස් වීම විතරයි. සහතිකය. එතකොට මේ සහතිකයකට පාඩම් කරපු දැනුම අපි ළඟ තියෙනවා.
නමුත් එදා පස්සක් මහණුන්ට තිබුණේ දැනුම ඕක නෙමෙයි. මේ අංගාට පිළිබඳ ඒගොල්ලෝ දැනගෙන හිටියා. එහෙනම් ඒගොල්ලන්ට පාඩම් කරන්න දැනුමකුත් පස්සක් මහණුන්ට මේ පිළිබඳ පරිණත දැනුම ලැබුණේ කොහොමද? පස්සක් මහණුන් අපි වගේ දහම් පාසල් විභාග ගියවලට ලිව්වෙත් නෑ. මේව පාඩම් කරේ. පොත්පත් තිබුණෙත් නෑ මොකක්වත් නෑ. නමුත් මේ අංගාට ගැන ඒගොල්ලන්ට කියනකොට තේරුණා. අපිට තේරෙන්නේ විභාගයට ලියන්න විතරයි. මොකද්ද මේකේ වෙනස කියලා අපි දැනගන්න වෙනවා. මේක වෙනස. පස්සක මහණුන් කියන්නේ එදා ධම්මදිව හිටපු අධ්‍යාත්මිකව දියුණු වෙච්ච පිරිසක්. අධ්‍යාත්මික දියුණුව කියන්නේ මොකක්ද කියලා දැනගන්න. අධ්‍යාත්මික දියුණුව කියලා කලකන්නේ මේ සංසාරගතව මිනිසෙක් විදිහට ඉපදුණු කෙනෙක්. ඒ මනුස්සත්වයේ වර්තමාන රැළලට අහු වෙන්නේ නැතුව මේ මනුස්සත්වය පිළිබඳව අභ්‍යන්තරයෙන් හිතලා මොකද්ද මේ ජීවිතය කියන ගැටලුවට විසඳුම් හොයන්න මහන්සි ගත්තොත් මේ ගැටලුව තේරෙනවා එක පැත්තකින්. මෙතන යම්කිසි පුජ්‍යල භාවයක් උඩ සිදුවෙන ක්‍රියාකාරකම් ටිකක් මේ මිනිස්යා තුළ සියලුම සත්ත්වයන් අතරක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් වල යම්කිසි විදිහක අසහනකාරී දුක්සහගත දේවල් ප්‍රබලව තියෙනවා කියලා තේරුම් ගත්ත කවුරු හරි මේවා මිදෙන්න මේකේ සැබෑ යාන්ත්‍රණය මොකක්ද කියලා සොයා බලන්න ගියොත් එයා වැටෙනවා අධ්‍යාත්මික පරේසණයකට. මේ සත්පුද්ගල භාවය නැත්නම් මේ මනුස්සත්වය නම් මනුස්සත්වය කොහොමද මේ නිර්මාණය වෙලා තියෙන්නේ? කොවිලෙත් වෙනස් වෙන්නේ කොහොමද කියලා සෙවීමේ පරේසණයකට ලක් වුණාම ඒ පුජ්‍යලයන්ට ලෝකේ හැමදාම තියෙන මේ ගුණයක් වල මේ මනුස්සත්වයට හිමි වෙලා තියෙන කාම ස්වરૂපය නැත්නම් කාමාවචර මානසික தත්ත්වය ඉක්මවන්න හැකියාව ලැබෙනවා. තනියෙන් ගන්න බෑ මේක. ගුරුවරු ඉන්නවා, ගුරුවරු හොයාගන්න පුළුවන්. හැමදාම හැම වකවානුවකම මෙවැනි ගුරුවරු ලෝකයේ ඉන්නෝ. මේ කාම භූමියේ මනස ඉක්මවලා රූපාවචර අරූපාවචර මානසික தත්ත්වයේ තේරුම් ගන්න පුළුවන් පුජ්‍යලෙ. මේගොල්ලෝ අධ්‍යාත්මික ගුරුවරු කියන්නේ. ඒක දැන් අපිට තියෙන්නේ අපේ මනස හැම වෙලෙම සක්‍රිය වෙලා තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කාමාවචර ලෝකයේ. දැන් මේ කාමාවචර ලෝකයේ ඉක්මවපු මනසක් යමෙක් පුරුදු කරගන්න. මෙන්න මේ පුරුදු පියුණු කිරීමේ ක්‍රමවේදය අනුව ඒකේ පරිණත භාවය අනුව තේරෙන ටිකක් තමයි මේ සත්ත්ව පුජ්‍යල භාවයේ හැදෙන්න මූලික කාරණා අටක් තියෙනවා කියන්නේ. මේ කාරණාට තමයි ඔය කියන ආරස්ඨාන වර්ගී අංගාට. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන්ට දැන් මේ බණ අහන්න නම් යම්කිසි පුජ්‍යලයෙක් ඉන්නෝ. මේ ඉඳගෙන ඉන්නේ ඒ පුජ්‍යලයයි. දැන් මම කියන දේ ඇහෙනවා. සමහර ඒවා තේරෙනවා. සමහර ඒවා තේරෙන්නේ නැහැ. ඒක කිසි වැරද්දක් නැහැ. මේක තේරෙනවා කියන එකයි තේරෙන්නේ නැහැ කියන එකයි නෙවෙයි ගැටලුව තියෙන්නේ. ගැටලුව තියෙන්නේ එහෙම ගුණයක් අපිට ආව කොහොමද? මොනවද අපි ළඟ තියෙන්නේ ඒකට ඒ වගේ වණ තේරෙන්න නොතේරෙන්න මේ වගේ හැකියාවක් ලැබුණ එකෙක් කෙනාට කොහොමද කියන ප්‍රශ්නේ හෙව්වොත් ආන් එහෙම ඉස්සරහට අපි ගමන් කරොත් අර වගේ අධ්‍යාත්මික ගුරුවරයෙක් හරහා භාවනා ආදී සමත භාවනා ආදී දේවල් පුරුදු වුණොත් ඒ පුජ්‍යලයට තේරෙනවා මේ කියන අංගයට. අපිට තේරුන්නේ නැත්තේ ඇයි? අපි පාඩම් කරේ විභාගේ පාස්සේ. දැන් උග පාඩම් කරත් හරි විද්‍යාව ගන්නත් අත්හරි දෙකම පාඩම් කරා.
දැන් ඔයගොල්ලන්ට මම මේ කියන්නේ ගියේ ඇයි පස්වග මහණුන්ට මේක තේරෙන්නේ අපිට නොතේරෙන්නේ කියන එකට යන්න ඒගොල්ලෝ එයාට තේරෙන්න හේතුව ඒගොල්ලන්ට ඒගොල්ලෝ අපි වගේ නෙවෙයි කාම ලෝකයේ ඉක්මවපු මනසක් පුරුදු කරා රූපාවචර මනසක් පුරුදු කරා අරූපාවචර මනසක් පුරුදු කරා ඊට බෝධිසත්වයෙක් මේක පුරුදු කරා පස්වග මහණුන් පුරුදු වෙන්නේ ඒගොල්ලන්ට ප්‍රවීණ ගුරුවරු දෙන්නෙක් හම්බ වුණා ආලාර කාලාම තවසයි බුද්ධකාරාම පුත්‍ර තවසයි ඔය දෙන්නා දෙන්නම කරේ ඔන්නේ ස්වરૂපයයි එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික ඇත්තටම එදා දඹදිව අධ්‍යාත්මිකයි දන්නේ දෙයක් මේ අලුත් දෙයක් නෙමෙයි එක එක පුජ්‍යලයා හැදෙන්න සක්‍රිය වෙන කාරණා ටිකයි මේ අංගට ඒ අංගට නැවත නැවත අපි බලන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ කරන භාවනාවයි මේ අංගටයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. දැන් අපිට භාවනාව කරන භාවනාව සාර්ථක කරගන්න බැරි වෙන්නේ නැත්නම් වෙන ගැටලු එන්න හේතුව මේ අංගටත් එක්ක අපේ මේ භාවනාවට තියෙන සම්බන්ධය අපිට නොතේරීමයි. තව කුජලයකට අහුවෙන්නේ ඒකයි. බොරු දෙයකට අහුවෙන්නේ ඒකයි. මේ අංග 8යි කරන භාවනාවේ අතර සම්බන්ධය අපිට නොතේරුම් කම නිසා. එහෙනම් දැන් ඔයගොල්ලන්ගේ භාවනාවේ නිමිති අරුව තියෙන්නේ භාවනා කරන්නේ මොකටද කියලා තේරුම් ගැනීම අඩුයි. ඒ කියන්නේ ඒක බුදුහාමුදුරුවෝ පස්සක මහණුන්ට පළවෙනි දේශනාවෙම පැහැදිලි කරනවා. උන්වහන්සේ දේශනා කරනවා මං සොයාගත්ත සංසාර මුක්තිය මම අවබෝධ කරගත්ත දුක නැති තැන. හැබැයි මම අවබෝධ කරගත්තේ මේ දුක නැති තැන. මගේ අයහනේ මම හොයාගත්තේ සත්‍ය චතුරාර්ය සත්‍ය. තවත් ශ්‍රාවකේ අවබෝධ කරගන්න ඕන නම් ඒ සියලුම ශ්‍රාවකයෝ කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. මේ සම්පූර්ණ නොවන තැනක මම අවබෝධ කරගත්තා වූ සත්‍ය ශ්‍රාවකයාට තේරෙන්නේ නැහැ. මේ කියන්නේ කාටද? පස්සග මහණුන්. හැබැයි මතක තියාගන්න මේ පස්සග මහණුන් කියන්නේ අපි වගේ නෙමෙයි අර රූපාවචර අරූපාවචර මානසික තත්ත්වයක් පුරුදු කට්ටිය. දැන් රූපාවචර මානසික තත්ත්වයේ ඉඳලා පස්සග මහණුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරන්න බණ අහන්න බෑ. තේරෙන්නේ? දැන් ඔයගොල්ලෝ බණ අහන්න ඔකට ඔයගොල්ලන් රූපාවචර මානසික තත්ත්වකින් බණ ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ විදිහක් නැහැ. පස්සග මහණුන්ටත් ඇහෙන්නේ නැහැ. එහෙනම් බණ අහන්නේ පස්සග මහණුන් මොන මානසික තත්ත්වයකද? අපි වගේම කාමාවචර මානසික තත්ත්වයේ. වෙනස මොකක්ද කියන්නේ? ඒගොල්ලෝ හැබැයි ඒගොල්ලන්ට කැමති වෙලාවක අර රූපාවචර හෝ අරූපාවචර මානසික තත්ත්වයකට ගිය හැටි. ඒ යන්නේ ඒගොල්ලෝ භාවිතා කරේ ගුරුරු කියලා දීපු භාවනා ක්‍රම. දැන් ඔයගොල්ලන්ට හැබැයි එහෙම භාවනා ක්‍රම භාවිත කරා ශනිකෝ ඉතින් තියන්න බෑ. මොකද පරබුද්ද නෑ. ඔච්චරයි අපේ වෙනස. නමුත් බුද්ධත්වයේ කියන්නේ අර රූපාවචර මානසික தත්ත්වයේ තිබුණා හෝ නැති වුණා කියන ප්‍රශ්නයක් බුදුහාමුදුරන්ට නෑ දැන්. මොකද බුද්ධත්වයේ ලැබුවාට පස්සේ බුදුහාමුදුරෝ බුද්ධඥානයෙන් කියා දෙනවා ඉතෙඩිය සරල මේකට යන්න ක්‍රමය. අපි බෞතරය අනුගමනය කරන්න ඕනේ ඒ ක්‍රමය. විශේෂයෙන්ම ගිහියෝ ගිහි අය භාවිතා කරන්න දීලම තියෙන ඒ ක්‍රමය. මොකද අතෙන්ට යන්න බෑ. යන්න ඕනෙත් නෑ. දැන් අපි බලමු මෙහෙම පසන මහණුන්ට මේ දේශනාව කරන්න පෙර බුදුහාමුදුරු පෙන්නනවා අර ශ්‍රාවකෙක් අනිවාර්යෙන් මෙන්න මේ සාධක මේ කරුණු තුන සම්පූර්ණ නැත්නම් බුදුහාමුදුරු අවබෝධ කරගත්තා වූ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මේ කාටද කියන්නේ? පස්සග මහණුන්ට. එහෙනම් ඇයි බුදුහාමුදුරු එහෙම කියන්නේ? ඇයි පස්සග මහණුන්ට සාධාරණයි මේ කියන වචනය? පස්සග මහණුන්ට එහෙනම් බුදුහාමුදුරු අවබෝධ කරගත්තා වූ සංසාර මුක්තිය තේරෙන්න නම් පස්සග මහණුන් ඉස්සෙල්ලා ඇති කරගන්න ඕනේ සත්‍ය ඥානය. ඊට පස්සේ කෘත්‍ය ඥානය. ඒ දෙක එකතු වීමෙන් කෘතඥානෙ නෙමෙයි. ඔබ බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නන්නේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව
තිපරි වට්ටම් දවා දසාකාර. ඔය කියන්නේ සත්‍ය ඥානේ ත්‍ෘත්‍ය ඥානේ. චතුරාර්ය සත්‍ය පිළිබඳවයි මේ ඇති කරගන්න තියෙන්නේ. දැන් සත්‍ය ඥානේ කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලම ශ්‍රාවකයාට කවදාවත් නිකන් තමන්ගේ මතයෙන්, තමන්ගේ අදහසකින්, තමන්ගේ කල්ලියකින්, සාකච්ඡාවකින්, තර්කයකින් නිවන මොකද්ද කියලා තේරුම් ගන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එහෙනම් ඔයගොල්ලෝ කවුරු හරි හිතනවා නම් මගේ තියෙන උපාධි ටිකට, මගේ තියෙන දැන්නේ, මගේ තියෙන හකම්කම් මේ නිවන කියන්නේ මේකයි කියලා කවුරු හරි හිතනවද? කියනවද? එතන තියෙන්නේ බුරුව. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නෙමෙයි. තේරෙනා නේද? එහෙනම් මේ ලෝකේ කිසිම සත්‍යෙකට නිවන මේකයි කියලා කියන්න බෑ. තේරුණා නේද? හිතන්න බෑ. හැබැයි මේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සුෙකුට පුළුවන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ නිවන උන්වහන්සේ දේශනා කරලා තියෙන එක අනුමානෙන් ඉගෙන ගන්නද? මෙන්න මේ අනුමානෙන් ඉගෙන ගත්ත එකට තමයි සත්‍ය ඥානය කියන්නේ. දැන් ඔයගොල්ලෝ අපිටත් ඕනේ මොකද්ද එහෙනම් බුදුහාමුදුරුවෝ නිවන කියලා දේශනා කරේ කුමක්ද කියලා අපි හැමදාම ටික ටික ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගත්තේ නැත්නම් ලැබෙන නිවන අපේ නිවන නැත්නම් කල්ලියක නිවන. දැන් ලංකාවට එලා තියෙන්නේ කල්ලිවාදී නිවන් අවබෝධ වෙනවා. හැයි හේතුව සත්‍ය ඥානෙ නෑ. බුදුහාඳුරු කියන්නේ දේශනා කරපු නිවන නෙවෙයි අපේ නිවන. දැන් ඒකෙන්ද දැන් පළක් අයට නිවන මෙහෙමයි. දැන් බලන්න මිනිස්සුනත් සාහිත්‍යයෙන් කියනවා මගේ නිවන මගේ පැල්පොතයි. එයාගේ නිවන පැල්පොතයි. තේරුණාද? ඒකයි මනුස්ස සංකල්පය. එයාට සැපේ තියෙන්නේ නිවසේ. දැන් එහෙම එන්නේ වගේ එක එක ඒවා තව භාවනාවෙන් විවිධ නිවන් අපිට මනසට ගන්න පුළුවන්. ඒක කල්විවාදී වුණොත් පිරිස්වාදී වුණොත් ඒ නිවනට අපි කොටුවේ. ඉතින් ඔන්නේ ඕකෙන් බේරෙන්න ඕනේ ශ්‍රාවකයා කියලා සෑම ශ්‍රාවකයා කුජලිකෝ මේකෙන් බේරෙන්න කියන එකයි බුදුහාමුදුරන්ගේ අනුශාසනා. මොකද්ද වෙන්න ඕනේ එකට? 아무තු දෙයක් නැහැ. බුදුහාමුදුරෝ බුද්ධ ඥාණයෙන් දෙනවා. මේ ලෝකයේ ඕනම ශ්‍රාවකයෙ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ නිවන අවබෝධ කරගන්න නම් ඉස්සෙල්ල සත්‍ය ඥානය ඇති කරගත යුතුයි. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු නිවන මොකද්ද කියලා ඉගෙන ගත යුතුයි. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ටත් එහෙනම් සිදු වෙනවා ඒ ඉගෙන ගැනීම හරියට කරගෙන යන්න. එකපාරට බැරි වෙන්න පුළුවන්. දැන් මේ සෙනිකුව මං ඉගෙනුවා කියලා ඕගොල්ලන්ට ටක් ගාලා ඒක තේරෙනවා කියන එකට යන්න ඕනේ නැහැ. තේරෙනවා නේද? නමුත් අපි ටික මේ සත්‍ය ඥානෙට යහ යුතුයි. බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන මොකද්ද කියලා දැනගත යුතුයි. ඒකෙන් හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන මේකයි කියලා දැනගත්තට කාටවත් නිවන ලැබෙන්නේ නැහැ. ඒක තේන්නම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සත්‍ය ඥානෙන් විතරක් නිවන් දකින්න කාටවත් බැහැ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නවා සත්‍ය ඥානය තියාගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම ඒ කියන්නේ පස්සක මහණුන් මේ කියන්නේ ඔයගොල්ලෝ දැන් එක එක ඒවා නිවන් දකින්න කරන්නේ මම එක්කම එකට කරන්නේ එක එක ගුරුවරු යටතේ කරන්නේ. නමුත් ඔයගොල්ලන්ට මං කියන නිවන එහෙම ගන්න බෑ. මේ බුද්ධත්වයේ වෙනසයි, බුද්ධ ඥානයේ වෙනසයි, බුදුහාමුදුරන්ට තේරෙන ක්‍රමයයි. පස්සක මහණුන් පෙන්නනවා කියනවා ඔබලාට මං අවබෝධ කරගත්තේ නිවන ලබා ගන්න නම් මං කියා දෙන කෘත්‍ය සම්පූර්ණ විය යුතුයි. ආනේ කෘත්‍යයට තමයි සත්‍ය ඥානය එකතු වෙලා කෘතඥානය ලැබුණේ. තේරුණානේ? ඒක මොකක්ද මේ කෘත්‍යය? මොන කස්සක වහනවා කියව මෙච්චර කල් ගුරුල එක එක ඒවා කරන්නේ. නිවන් දකින්න සසරෙන් මිදෙන්න හැම එකක්ම කරන්නේ. දැන් කරන්න තියෙන කෘත්‍යය මෙච්චර ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න. මෙන්න මේක තමයි කෘත්‍යය. කරන්න ඕන දේ කෘත්‍ය කියන්නේ කරන්න ඕන. හැබැයි මේ කරන්න ඕන දේ කරා කියලා නිවන් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව කරන්න ඕන දේ කරන ගමන්ම
ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා ඉගෙන ගන්න ඕනේ. දැන් එහෙනම් සත්‍ය ඥානෙ නැතුව කෘත්‍ය ඥානෙ කරොත් කේත් නිවනට. සත්‍ය ඥානෙ ඉහළින්ම තියලා කෘත්‍ය ඥානෙ නැ කරේ නැත්නම් කෘත්‍ය කරේ නැත්නම් ඒත් නිවනට. කෘතක් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්න ඕනේ මොකක්ද? මම නිවන් දැකලා නැත්නම් මගේ තියෙන අඩුපාඩුව බුදුහාමුදුරු පෙන්වන විදිහට මොනවද අඩුපාඩු වෙන්නේ? ඔය දෙකේ දෙකේම හෝ එකක. එක්කෝ මම සත්‍ය ඥානෙ තේරුම් ගන්නවා. බුදුහාමුදුරු පෙන්වන නිවන දන්නේ නැහැ. එක්කෝ ඔව් හරියට බුදුහාමුදුරු කියන කෘත්‍ය කරලා නැහැ. මොනවද ටිකක් කරන්නේ නැහැ. මොනව හරි කරා කියන එක නෙමෙයි කෘත්‍ය. තේරුණානේ? බුදුහාමුදුරු කියන එක කරාද? ඔය දෙක නැත්නම් නැත්නම් ඔය දෙකම වැඩි ළමු අපි ගහන්න ඕනේ කොයිකටද? ඔය දෙකම නේ. ආන්න එහෙම නියතමානී වුණොත් මේ ගමන ලීසි නේද? ඒ කියන්නේ අපි නිහතමානී වෙන්න ඕනේ සාර්ථකම ඉතාල ළඟින් මේ නිවන කරා යන්න නම් අපි සාර්ථක වෙන්නේ නිහතමානී ජීවිතයේ මල්ලඟ සත්‍ය ඥානෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්. සුත්‍ය ඥානෙ අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙනම් මට කෘතඥානෙ ලැබෙන්නේ නැත්තේ ඔන්නෝක හින්දා. එහෙනම් මම මගේ ජීවිත කාලේ මේ ජීවත් වෙන්නේ රැකියාවල් කරමින් ඔය වැඩ කරමින් මොකක්ද අපි කරන්න ඕනේ කාර්යවලද? කාරණා දෙකයි. හැකි තරම් දුරට තියෙන සත්‍ය ඥානෙ සංවර්ධනය කරගන්න. නැතුව නෙවෙයි තියෙන්නේ. ඔයගොල්ලෝ ළඟ හැමෝම ළඟ කෘත්‍යයක් තියෙනවා. නමුත් මේ කෘත්‍යය බුදුහාමුදුරුවෝ කියන විදිහටම සීරුමාරු වෙලාද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ කෘත්‍යෙමද කරන්නේ? අපිට ඕනේ කෘත්‍යයක්ද කල්ලිවාදී කෘත්‍යයක්ද කියන එක ප්‍රශ්නය. තේරුණානේ? ඉතින් මේකත් තේරුම් ගන්න වෙනවා. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කෘත්‍ය අමුතු දෙයක් නෙවෙයි, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. දැන් එතකොට මැදුම් පිළිවෙතයි යුවම අන්න මධ්‍යම ප්‍රතිපදාවකම පස්සක මහණුන්ට ඒක තේරෙනවා. දැන් අපිට තේරෙන්නේ ඇයි? අපි පොඩ්ඩක් බලමු. අද මේ විශේෂ සූත්‍රයක් ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න පෙර මම මේ හඳුන්වා දීම කරන්නේ මේ සත්‍ය ඥානෙ පිළිබඳව හා කෘත්‍ය සම්බන්ධව තමන් ළඟ දැනට තියෙන හුඟක් අඩුපාඩු මේ සූත්‍රය හරියට ඉගෙන ගත්තම පුළුවන් මේ සකස් කරගන්න. නැතු ඔයගොල්ලෝ අලුතින් යමක් එකතු කරන්නේ අලුත් දෙයක් නෑ මේ ධර්ම. ඔයගොල්ලෝ කරන එකමයි ධර්ම. තියෙන්නේ මොකද්ද? ඔන්න ඔය දෙකේ ප්‍රශ්නේ. අඩුපාඩු වෙච්චි පළද වෙච්චි සත්‍ය ඥානය. ඔව් අඩුපාඩු කරගෙන යන කෘත්‍යය. තේරෙනවද? කාගේවත් සත්‍ය ඥානය බිඳුවටම බහැලා ගියන එකේ නෑ මෙතන. කාගේවත් කෘත්‍ය පොඩ්ඩක් වහරි කරන්නේ නැති කෙනෙකුත් මෙතනද? කරන එක සාර්ථක කරගන්න විතරයි දැන් ඉගෙන ගන්න වෙන්නේ. ඔච්චරයි කරන්නේ. නැතු අලුත් දෙයක් හොයන්න එපා. අලුත් දෙයක් ධර්මයේ තුල නෑ. දැන් මේක තේරුම් ගන්න ඕන. තව පුංචි දෙයක් මතක් කරලා මේ සූත්‍රය පැහැදිලි කරන්න යන්නේ. ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 කියන්නේ මොකක්ද ඇත්ත? ඒ අංග 8 කියන්නේ දිට්ඨි, සංකප්ප, වාචා, අම්මන්ත, ආදීය, වායාම, සති, සමාධි. කොහොමනේ නම් කරන්නේ අපි? මේක අමුතු දෙයක් නෙමෙයි. මේ අධ්‍යාත්මික ලෝකයේ බුදුහාමුදුරුවෝම දේශනා හොයාගත් එකක් නෙමෙයි මේ අංග 8. මේ අධ්‍යාත්මික ලෝකයේ දැන් වුණත් ඔයගොල්ලෝ ඔය අංගාට විවාහ ගලියන්න දැනගත්තට ඕන්නම් බලන්න මම කියනවට පුළුවන් නම් කරන්න. ඔය ඉහළම වර්තමාන ජීවත් වෙන ඉන්දියාවේ ඔය ඊර්ෂි මට්ටමේ ස්වාමි මට්ටමේ ඉන්න ඉහළ අධ්‍යාත්මික ගුරුවරයෙක් හම්බෙලා අහන්න ඕන ඔය අංගාට කිය. මේ විභාගයල් ලියනවා මොකක් වන්නේ? ඒගොල්ලෝ විභාගයට ලියන්නේ මේ කිය. ඒගොල්ලෝ කියන්නේ අත්දැකීම. ඕනනම් ඒ අංගාට පාලියෙන් කිව්වොත් තේරෙන්නේ නැති වෙයි. ඔය අංගාට සංස්කෘත භාෂාවෙන් කිව්වොත් ඒගොල්ලෝ කියනවා මේක තමයි දාන. ඒ දැනුමේ බුද්ධ ධර්මයේ කියන්නේ නැහැ. නෑ. ඒගොල්ලෝ
සත්පුජ්‍යල භාවයේ හැදිච්ච විදිහ මේ කාම ලෝකයේ ඉක්මවපු මනසකින් හඳුනා ගන්නවා. කාම ලෝකයේ ඉක්මවනකොට මේ අත්දැකීම් ටික එනවා. තේරෙනවද? අපි දැන් ඔයගොල්ලන්ට මම කියන්නේ ඒක මේ මේ තමන් ළඟ තේරුම් අරගෙන මේ ගමන යන්න කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒ වැඩි සරලයි. නමුත් දැන් අපි ඉගෙන ගන්න එපා මේක දැන් පැටලෙන හින්දා. ඔය ආංගාට කියන්නේ මොකක් වහන්නේ? සතිපුජ්‍යලයේ හැදිච්චි එක ක්‍රමයක්. තේරුණාද? දැන් ලෝකේ ඉන්නේ සතිපුජ්‍යලයේ හැදිච්චි එක පරියායකින් විස්තර කරපුවා ආංගාටයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දැන් මේ බණ අහනවා. බණ අහන්නේ කවුරු හරි පුජ්‍යලයෙන් නේද? එහෙනම් බණ අහන ඔයගොල්ලන්ට යුදව් උනේ මේ අම්මට. තේරුණානේ? දැන් මම බණ කියනවා. එහෙනම් මම බණ කියන්න මට උදව් උනේ මේ අම්මට. තේරුණානේ? ඒක මේ පුජ්‍යල භාවය සතෙක් විග්‍රහ කරන අධ්‍යාත්මික ක්‍රමවේදය. දැන් ඕක ඇත්තද කියලා බලාගත්තා වාසි. මොකද ඕක පස්සග මහනුන්ට ආය උගන්නන්න දෙයක් නෑ දන්න. මේක තමයි කියන්නේ. මොකද සතෙක් උනේ මම සතෙක් උනේ මම භාවනා කරන්නේ මම හොඳට ජීවත් වෙන්නේ මම නරකට ජීවත් වෙන්නේ මේ ආගාට හිඳයි කියලා ඒගොල්ලෝ දන්නවා. අපි දන්නේ. තේරෙනවද? දැන් ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ මේ ආගාට හිඳ මම බණ අහනවා කියලා. ඈ? ඒ වුණා ආගාට ලියන්න දන්නවද? දැන් බලන්න වෙනස. දැන් මට මේ බණ තේරෙන්නේ මේ අංගාට හින්දා කියලා තේරෙනවද කාටවත්? නෑ. මේ අංගාට හින්දා මට මේ බණ තේරෙන්නේ නෑ කියලා තේරෙනවද කාටවත්? ආන්න ඒක තමයි මෙතන තියෙන අඩුව. තේරෙනවනේ? දැන් ඔයගොල්ලෝ යමක් කරනවා නම් මේ අංගාටින් කරනවා කියන ප්‍රත්‍යක්ෂය අපිට නෑ. මොකද්ද? අංගාට පාඩම් කරීමේ හැකියාවක් තියෙනවා. ඒක විභාගෙ ඉන්න ලබමුජ්ජක් තියෙනවා තියෙන එක සාතිකයක් තියෙනවා ඔය සාතිකේ මොකටද? තේරෙනවද? සාතිකේ නෙවෙයි වැදගත් මේ ආංගාටෙන් තමම් නිස්පාදනය වෙනවා හැදෙනවා පවතිනවා සංසාරයක් හැදෙනවා කියලා තේරුම් ගැනීමයි. තේරෙනවද? එතකොට දැන් ඔන්න ඒ ගුණය පස්සක මහනුන්ද තිබුණේ හින්දා බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ කියන කොට තියෙනවා. අපිට ඒ ගුණේ නැති හින්දා අපි පුහුණුවකින් මෙතෙන්ට යන්න වෙනවා. තේරුණාද? අපිටත් යන්න පුළුවන්. බැරි නෑ. බැරි නෑ යන්න පුළුවන්. ඒ පුහුණුව ගන්න වෙනවා. දැන් බලමු මේ අංගාට ලෝකේ හැමදාම මේක පවතින දෙයක්. මිනිස්සු දන්නේ දෙයක් මේ අංගාට. බුදුහන්වරුම හොයපු එකක් නෙවෙයි මේ අංගාට. මම අමතක කරන්න එපා. මේක අධ්‍යාත්මික ලෝකයේ දන්නේ අංගාට. ඔය අංගාටේ කාරණා එකිනෙකට වෙනස් වූ ගුණ තුනකින් තමයි මේ සත්පුජ්‍යල භාවයේ හැදෙන්නේ. ඒ කියන්නේ මේ අංගාටෙන් තුනක් රකින්න පුළුවන්. ඕකත් ලෝකයේ දන්නේ. අධ්‍යාත්මික ලෝකයේ ඉන්න අය දන්නේ. මේ අංගාටෙන් තුනක් රකින්න පුළුවන්. ඒ රකින්න පුළුවන් තුන තමයි වාචා සම්බන්ත තේමන. දැන් නමුත් ඔයගොල්ලන් අපිට තේරෙන්නේ දැන් ඔය පින්වතුන් මේ වාඩිලා බණ අහනකොට තමන් ළඟ ඇති වෙන මේ අංගාට ඔය තුනක් රැකලා තමයි ඔය සාන්ත දාන්තෝ ඉඳගෙන ඉන්නේ. ඔය ඔබේ තියෙන අංග වලට තියෙන පොදු ගුණයක් ඔයගොල්ලෝ භාවිතා කරලා දැන්. ඒ කියන්නේ වාචා කියන එක ගුණයක් අපි ළඟ තියෙන මේ අංගාටේ හැකියාව සත්පුජ්‍යල හැකියාව. ඔය වාචා ඔයගොල්ලෝ දැන් මොකද කරන්නේ? රැකලා. කියනවා. කම්මන්ත කියන්නේ ඔය ශරීරාංග වලින් කරන්න පුළුවන් හැකියාවක් අපිට මිනිස්සෙක් උනාම ඕක දැන් රැකලා වෙන කම්මන්ත නැතුව ඔය නිස්සද්ද වාඩි වෙලා. නැතුව අතපය හොලවන්න බැරි කමට තොයි. ඒක රැකලා. රැකලා. තේරුණා? එහෙනම් දැන් ඔය ආජීව කියන්නේ දිවි පැවැත්ම උදෙසා අපි බුදුහාමුදුරුවෝ වෙන් කරලා තියෙන එක නම් දැන්
ඇත්තටම අධ්‍යාත්ම ලෝකේ විස්තරේ දිහා බැලුවම අනික් ආගම් වල ධර්ම වල වේදාන්ත අභේදාන්ත වගේ ඒවා බැලුවම ආජීව කියන එකක් ඒගොල්ලෝ ගන්නෑ. ඒගොල්ලෝ කියන්නේ වාචා කම්ම දෙක. කාය කර්ම වචික. දැන් ආජීවයක් බුදුහාමුදුරුවෝ වෙන් කරා. මොකද මේ ශාසනය බුද්ධ ඥානින් වෙන් කරලා තියෙන්නේ ඒක හේතුවක් උද. එතන ආජීවය කියලා අපි සලකන්නේ අපේ දිවි ප්‍රඥාට වතුර බොනවා නානවා ලෝභීරනවා දසම දිනවා කනවා වා ආජීවයත් අතින් පයින් නේද කරන්නේ කම්මන්ත කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකද ඒව නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් කම්මන්ත අඩු කරන ජීවත් වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නේ ඒක ආජීවය. දැන් මේ බණ අහනද මේ සුදු ඇඳුමින් ඉන්නේ මොකද? ඔය ඇඳුම් පාවිච්චි ආජීවය. තේරෙනවද? ඒක හානියක් නෙමෙයි. නමුත් කම්මන්තවල තියෙන හානිපැති. හානිපැති කියන්නේ මේ සංසාර විමුක්තියට හානි. නැතුව මේ ආජීවව කම්මන්ත පැවැත්වීම හානියක් නෙමෙයි. මේවා ධර්මානුකූලව අපි ඉගෙන ගන්න වෙනවා ටික ටික ඉස්සරහට ගිහිල්ලා. දැන් කොහොම හරි මේක තේරෙන්න ඕනේ නම් මේ සත්පුජ්ජල භාවයක් නිර්මාණය වෙන්න එහෙනම් අංග 8ක් තියෙනවා. ඒ අංග 8න් 3ක් රකින්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා අංග 3ක් වඩන්න පුළුවන්. මේකත් හොයාගත්ත බුදුහාමුදුරුවෝ නෑ. බුදුහාමුදුරුවෝ වුණ පසවමානන්දන ගල් විදියන්නේ නේද? මේකත් අධ්‍යාත්මික ලෝකයේ ඉස්සර හොයාගන්නේ. අපි ළඟ තියෙනවා අංග 3ක් ඉන්න පුළුවන් අංග 3ක් තියෙනවා වඩන්න පුළුවන් වඩනවා කියන්නේ තේරුම් ගන්න. රකින්නවා කියන්නේ කරන්නේ නැතුව ඉන්න ඕනේ දැන්. ඔයගොල්ලෝ කතා නොකර ඉන්නවා වචන නැතුවද ඔය? නෑ ඔයගොල්ලන්ට මම මේ කියන බණපදයක් ගන්න වචන උපදිනවා. තේරෙනවා නේද? ඔයගොල්ලෝ අපිට හැමෝටම තියෙන හැකියාව ඕන එළියට ගන්න නැතුව හිටියේ. ඒ ඔච්චරයි ඔය රකින්නවා කියන එකේ තේරුම. තේරෙනවා නේද? ඒ වගේම අපිට තියෙනවා අපි හැමෝටම තියෙනවා වඩන්න පුළුවන්ග තුනක් මොනවද? වායාම සති සමාධි. ඒ කියන්නේ මොනවද? වායාම කියන්නේ උත්සාහය. සතිය කියන්නේ සිහි කල්පනාව. සමාධිය කියන්නේ එකඟකම. දැන් අපි නම් කියන්නේ මේ වෙලාවේ මට සමාධියක් නැහැ. සමාධියක් නැති තැනක නින්ද ගිහින්. ඔයගොල්ලන්ට ජීවිතයේ මේ අංග 8ම නැති වෙන අවස්ථා තියෙන්නේ දෙකයි. එකක් තමයි නින්ද ගිය වෙලාව, අනික වෙලාව තමයි ඔය බෙහෙත් හැම ගන්නකොට දිහි නැති කරා. ආන්න එතකොට නෑ මේ අංග 8න් එකක්වත්. තේරුණාද? අනික ඇහැරිය වෙලාවෙ ඉඳලා මේ අංග 8 ඇති වෙනවාමයි. තේරුණාද? ඒකමයි අපි ජීවත් වෙනවා කියන්නේ. වෙන ජීවිතයක් අපේ නෑ. මේ අංගට තියෙන තැනක තමයි ජීවිතය තියෙන්නේ. තේරුණාද? දැන් එතකොට තව ඉගෙන ගන්න වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්නන මේ අංගටින් වඩනවා කියන අංග උත්සාහය වඩන්න පුළුවන්ද? සිහි කල්පනා වඩන්න පුළුවන්, සතිය සමාධිය වඩන්න පුළුවන්. වඩනේ වට කියනවා සමාධිය කියලා. ඔන්න පාලි වචනේ සමාධිය. සිංහල වචනේ වඩන දැන් රකින්නේ වට පාලි වචනේ සීලය, සිංහල වචනේ රකින්න. තේරෙනවද? එන රකින්න පුළුවන් තුනක් තියෙනවා, වඩන්න පුළුවන් තුනක් තියෙනවා. උත්සාහය වඩනවා කියන්නේ ඒක තේරෙනවා. වඩනවා කියන්නේ මොනිකයි? දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න මේ බණ පටන් ගන්න අරගෙන දැන් විනාඩි 30කට වැඩි 30ක් කිට්ටු වෙනවා. ඔය 30 දීම ඔයගොල්ලෝ ඉඳගත්ත විදිහටම ඉඳගෙන ඉන්නවා නේද? දැන් ඉඳගත්ත විදිහට ඉඳ උත්සාහ ගන්නවා නේද? එහෙම ඉඳ බැරි වෙනවා රිදෙනකොට නැගයිහා මෙහා කරනවා. ඒක කරන්නේ බැරි හින්දානේ. නමුත් කවුරුත් කැමති කොහොමද? පිළිමි වගේ ඉඳගෙන ඉන්න කැමති නේද? ඒක බැරි වෙන එක අපේ තියෙන නොහැකියාවක් හරි අපේ තියෙන ලක්ෂණයක් විතරයි. නමුත් ඔයගොල්ලෝ හැමෝම කැමති මොකටද? හෙලෙන්නේ වන් නැතු ඉඳගෙන මේ බණ අහන්න. ඒක ඇත්තද? නැහැනම් දැන් ඒ උත්සාහය, ඒක උත්සාහයක් නෙවෙයිද? ආන්න ඒක දැන් මේ පෙර භාගයක්ම පැවැත්වුවා නේද? අන්න ඒක වඩන. තේරුණාද? දැන් සිහි කල්පනාව කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ඉන්නේ
මේ ධම්මගවේසි මේ ශාලාවේ කියන එක මල් ළඟ ඉන්නේ අහවලා මං ඉන්නේ ඉස්සරහමයි මං ඉන්නේ පිටිපස්සේ ඕක තේරෙනවද ඈ ඕක තමයි සීතල් තේරෙනවද දැන් ඔය සීතල් කොනාව ආපු වෙලාවේ ඉඳලා වැඩුවද නැද්ද වැඩුව එහෙනම් සීතල් කොනාව වඩන්න පුළුවන් හැබැයි වාචා වඩන්න බෑ කම්මන්ත වඩන්න බෑ ආජීව වඩන්න බෑ එහෙනම් වඩන්න පුළුවන් අපේ ಗುಣ තියෙන තුනයි මොනවද ඒ උත්සාහය වැඩි හෝ සිහි කල්පනාව සතිය වැඩි එකම කම වැඩි දැන් ඔයගොල්ලෝ කොහොමද අද ගෙදර ගිහිල්ලා රෑ උයන්න කොල් බෑයක් අරගෙන කොල් ගාන කොල් බෑ ඉවර වෙනකන් නම් මොකද්ද කරේ ඔයගොල්ලන්ගේ උත්සාහය වැඩි සිහි කල්පනාව වැඩි සමාධිය වැඩි එහෙම වැඩුවේ නැත්නම් කෝල් බෑග් ඇවිල්න්නේ නැගිටලා ගිහින් කෝල් කරා රූප වාහනිය බලයි මොකද එකක් ගෙනියන්න බෑ එක කාර්යයක් එහෙනම් කරන්න දැන් ඔෆිස් එකේ වැඩ කරනවා දවල්ම වැඩ කරනවා මොකක් මොන ප්‍රයෝජනේ ආනන්ද වැඩ කරා ඔය වඩන ටික එහෙනම් අපිට එක වැඩක එක කල්පනාවක ඉන්න පුළුවන් වෙන්නේ මේ අංගයන් තුනක් භාවිතා කරගෙන තේරුණා නේද? කොහොමද මේ පස්වග මහණුන් දන්නේ? මොකද දන්නේ ඒගොල්ලෝ කරේ ඕක තමයි. ඒගොල්ලෝ කරේ ওই වඩන ධර්ම වලින් හුඟක් ප්‍රයෝජන ආරම්භ තමයි කාමාවචර භූමියේ ඉක්මෝලා රූපාවචර මානසක් ගත්තේ. ඒකින්ද මේ වඩන ටික සමාධිය කියන. තේරුණා? එහෙනම් බණ අහන්න සමාධියක් ඕනේ නේද? පොල් ගන්නත් ඕනේ නේද? හැමෝටම ඒකටම සමාධියක් ඕනේ. නමුත් ඒ සමාධිය පොල් ගෑවා කියලා සංසාරයක් හෝ මේ කාම ලෝකයේ සංසාරයේ ඉක්මෙන්නේ නැහැ. එච්චරයි මේ වැඩිමේ තියෙන අවැඩ. තේරුණා නේද? ඔයගොල්ලෝ මොහොත වැඩි ආරක්ෂා කරා කියලා. වෙන ගොවිතැන් කරා කියලා. ඒත් වඩන්නේ මේ වඩන අංගෝලින් ප්‍රයෝජන ගන්න. නමුත් මොකද්ද ඒකේ තියෙන මේ ජීවිතයට වැදගත් වෙන්නේ? නමුත් තමන්ගේ නියම தත්ත්වය යථාර්ථය තේරුම් ගන්න වැඩිමක් නෙමෙයි. ඒකින් දැන් ඒක භාවනාවක් කියන්නේ නැහැ. නමුත් කෙල්ල නම් තියෙන්නේ වැඩිමක් තමයි. තේරුණා? දැන් එහෙනම් දැන් බලන්න ඔයගොල්ලෝ හුඟක් විභාග හොඳින් ඉගෙනගෙන අඩු කාලයකදී හොඳින් විභාගයක් පාස් වෙනවා. කොහොමද එහෙනම් ප්‍රයෝජන කරගන්නේ? දැන් ඉගෙන ගන්න කාලේ හොඳින් විභාග පාස් වෙලා සහ හොඳ සහතිකයක් අඩු වයසෙන් ගත්තනම් වාචා සම්මන්ත ආජීව හොඳට රැකලා තියෙන්න ඕනේ නේද ඒකට ඈ එහෙනම් විභාග සහතිකයේ අයිති කාටද වායාම සති සමාධි ඒ විභාග සහතිකින් ඇති ඵලක් තියෙන්නේ කාම ලෝකෙට විතරයි. ඔච්චර වෙනස. ඒකින් ද අධ්‍යාත්මික ගුරුවරු කියන්නේ අධ්‍යාත්මිකව දිනු වෙච්ච මනසක් තියෙන අය කවුරුවත් කියන්නේ ඒක සමාධියක් කියලා. කියනවනේ. ඒක සමාධියක් කියන්නේ. ඒගොල්ලෝ සමාධියක් කියන්නේ මොකද්ද? එක්කෝ කාම ලෝකේ ඉක්මවන්න වටපු කුරුදු කිරීම ටිකකට කාමාවචර මානසික தත්ත්වයේ ඉක්මවන්න කියන එකට ඒකට කියනවා සමාධිය කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ ඒකට සමාධිය කියලා. බුදුහාමුදුරුවෝ කියන ඒකට සමාධිය කියන වචනේ භාවිත කරන්න නැතුව නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නවා ඒක සමාධිය කියලා. කාම ලෝකේ ඉක්මවන්න වඩන වැඩිල්ලට සමාධිය කියලා කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මේකේ ඒ සමාධිය ලොකුයි කියන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නවා සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ වැඩිලක් තමයි. වායාම සති සමාධිය වලින් ගන්න ප්‍රයෝජනයක් තමයි. අලුත් පුහුණුවක් තමයි. ඒ පුහුණුවෙන් කරන්නේ බද්ද සංසාරේ ඉක්මවන්න වඩනවා. ඒක තියෙනවා. ඔයගොල්ලෝ දැන් බණහඬ ඔය තමන් ළඟ තියෙන වායාම සති සමාධි වඩනවා. ඒක ප්‍රතිපලයේ බණ අහන ප්‍රතිපලයේ බණ තේරෙනවා හෝ
තේරෙන්නේ නැහැ. හැබැයි බණ තේරෙන කෙනා හිටියා, බණ නෙවෙයි තේරෙන කෙනා හිටියා සංසාරී. ඕන්නක තමයි ප්‍රශ්න. බණ තේරෙන කෙනාත් ඉන්නේ සංසාරේ, බණ නොතේරෙන කෙනාත් ඉන්නේ කොහෙද? සංසාරේ. එතකොට අපි හදාගන්නවා මට බණ තේරෙනවා නම් හොඳයි. ඒ හොඳයි. ඒ කොහෙද? බණ තේරලා හොඳ වුණේ මොකක්ද? හොඳ සංසාරේ. බණ තේරුම් නැත්නම් හොඳ නැති සංසාරේ. දෙවන සංසාරේ නේද? එහෙම වඩන එකට බුදුහාමුදුරුවෝ සම්මා සමාධි කියන්නේ. බුදුහාමුදුරුවෝ සම්මා සමාධි කියන්නේ සත්පුජ්ජල භාවයේ නැති වෙන තැනට වඩන වැඩිල්ලකට විතරයි. ඕන්න වෙනස. තේරුණානේ? ඒකට උත්සාහයක් තියෙනවා. උත්සාහයේ අයිතිකාරයෙන් නැති වෙන වැඩිල්ලට බුදුහාමුදුරුවෝ කියනවා සම්මා වායාම. සිහිකල්පනාවක් තියෙනවා. සිහිකල්පනාව අයිති වෙන්නේ නැති වෙනකොට බුදුහාමුදුරුවෝ කියනවා සම්මා සති. එකඟකමක් තියෙනවා. ඒකඟකමේ අයිතිකාරයෙන් නැති වෙන තැනට සම්මා සමාධි. තේරුණානේ? දැන් පොඩ්ඩක් අර මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේයි අපි හිතන ධර්මයේ අහකට පොළවුවා. ඒ උගුල් හැමදාම මහන්සි ගන්න මොකටද? මගේ සමාධිය දියුණු කරගන්න. බුදුහාමුදුරුවෝ සත පහව වැඩක් නෑ. මගේ සමාධිය දියුණු වෙන එක නෙමෙයි බුදුහාමුදුරන්ට ඕනේ. එකඟකමක් දියුණු වෙන්න ඕනේ. එකඟකම අයිති එකෙන් නැති වෙන්නත් ඕනේ. ආන්නේ ප්‍රඥේ හින්දා සත්‍ය ඥානය අපිට අඩු වෙලා අපි කරන භාවනාව හනුමදර පළන්නා වගේ. කරනවා විතරයි ඵලයක් නැහැ. තේරුණා? ඒ බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍ය මොකද්ද කියලා දන්නේ නැතුව අපි ඒ අරුම වගේ තර අරුම දර බලනවා මේ භාවනාව. තේරුණා නේද? එහෙම කියලා දැන් යාද ගිහිල්ලා නොකර හැමින්ද බෑ. කරන්න මම මේ ගියා දෙන්නේ ඔය ඔය ඕකමයි හදා ගන්න තියෙන්නේ. තේරුණා නේද? ඔය කරන්නේ එකමයි හදන්න තියෙන්නේ. හදන්න ඕනේ පැති දෙකකින්. එකක් භාවනාව කොහොම වෙන එක නවත්තන්නත් බෑ. අනිත් පැත්ත මොකද්ද? බුදුහාමුදුරන්ට ඕන ඉලක්කය වෙන සත්‍ය ඥානයත් අපි වර්ධනය කරගන්න. ওই ඉලක්ක දෙක එක්කවෙලා තමයි පුතක් වෙන්නේ. තේරුණා නේද? නැතුව කරපු පමණින් පුහුණු වෙච්ච එකෙන් ප්‍රතිඵලයේ විතරක් ඉන්නේ. පුහුණු වෙන්නේ මොකටද කියලා දැනගෙන පුහුණු වුණොත් තමයි ප්‍රතිඵලයේ ඉක්මවන්නේ. දැන් ඒක ටිකක් දුරට තේරුණානේ මොකද්ද මේ අංගාටේ වඩන්න පුළුවන් අට කියන්නේ. තව අංග දෙකයි තිබෙන්නේ. මොනවද? අවබෝධ කරගන්න පුළුවන් අංග දෙකක් ඉතුරුයි. අවබෝධ කරගන්න පුළුවන් ඒ දෙක තමයි දිට්ටි සංකල්ප. ආන්න එහෙනම් මේ ලෝකයේ සියලුම සත්තු ළඟ මේ අංග අට තියෙනවා. ඒකෙන් දෙකක් අවබෝධ කරගන්න පුළුවන්. දිට්ටි සංකප්ප කියලා එදා කාලේ බුදුහාමුදුරුවෝ මෙන්න නම් දීලා තියෙනවා. වෙන අය වෙන විදිහට මේවා නම් කරනවා. ඒතර අපි ඉගෙන ගන්නේ බුදුහාමුදුරුවෝ නම් කරපු විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම අනුකූලව ගමනක් තමයි අපි යන්නේ. එතකොට දිට්ටිය අවබෝධ කරගන්න පුළුවන් සංකප්පය අවබෝධ කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මෙන්න මේක අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. අපි ළඟ මේ වෙලාවේ දිට්ටියක් තියෙනවා. ඒ දිට්ටියට දිට්ටිය හකින්න බෑ කාටවත්. මේ දිට්ඨිය තියෙන සුවිශේෂී ගුණය. දිට්ඨිය කියන්නේ දැක්ම. සිංහලෙන් දැක්ම. දැක්ම රකින්න බෑ. දැක්ම වඩන්න බෑ. තේරෙනවද? දැක්ම රකින්නත් බෑ. වඩන්නත් බෑ. කරන්න පුළුවන් එක දෙය. අවබෝධ කරගන්න එක විතරයි. තේරෙනවද? සංකල්පනක් තියෙනවා. සංකල්පනාව රකින්න බෑ. සංකල්පනාව වඩන්නත් බෑ. සියලුම ලෝකේ තියෙන සංකල්පනා කරගන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ මොකක්ද? අවබෝධ කරගන්න. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ ඔය දිට්ඨියෙන් වැඩක් ගන්නවද? සංකල්පනා වලින් වැඩක් ගන්නවද? ගන්නවා. මොකද්ද ගන්න තියෙන වැඩි අවබෝධ කරගෙන ඉන්නේ. එහෙනම් දැන් මේ බණ අහනවද ඔයගොල්ලෝ? මේ මං කියන බණ ඇහෙනවද?
මේ කියන ඒවා සමහර ඒවා තේරෙනවාද? සමහර ඒවා තේරෙන්නේ නැහැ නේද? ආ ඔයගොල්ලන්ට තේරුණා කියන්නේ අවබෝධ කරගත්තා. ඒකට උදව් වුණේ මොකද්ද? ditthiyai sankappaya. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියන එක අවබෝධ කරගන්නවා. ඒකට උදව් වුණේ මොකද්ද? ditthiyai ආ එහෙනම් මේ ලෝකේ අපි හැමදාම ඇහැගේ විලා ඉඳලා කරන්නේ ඔය දෙල්ලම තමයි. තේරුණානේ මොකද්ද දෙල්ලම? කොරසක් අවබෝධ කරගන්නවා, කොරසක් රකින්නවා, කොරසක් වඩිනවා. ඕක ඉවරුණාම දවසේ ගෙවිලා යනවා. ඕක ගෙවිලා ගෙවිලා මැරලත් යනවා. කරගෙන දින්නේ මොකද්ද? මැරණම් කරලා දින්නේ මොකද්ද? මොනවද ටිකක් අවබෝධ කරගෙන දිනනවා, මොනවද ටිකක් රැකලා දිනනවා, මොනවද ටිකක් වන්නාද? එහෙනම් සංසාරේ හදන්නේ ඕකෙන් තමයි. එහෙනම් කවුද සංසාරේ හදන්නේ? මේ ආංගා තමයි. තේරෙන්නේ කොහොමද හදන්නේ? අවබෝධ කරගන්න ටික අවබෝධ කරගෙන වඩන ටික වඩලා රාගෙන ටික රැකලා. ඔන්න සංසාරේ හදන්නේ විදිහ. තේරෙන්නේ? දැන් සංසාරේ හදන විදිහ දන්නව පස්සක මහණුන් අපි දන්නේ නැතුණා. ඒකයි අර කියනකොට තියෙන්නේ. දැන් බුදුහාමුදුරු පෙන්නන්නේ කොහොමද එහෙනම් බුද්ධත්වය අවබෝධ? අමුතු දෙයක් නෙමෙයි. සංසාර විමුක්තිය තියෙන්නේ ඔය දෙල්ලමයි කියලා අර උන්ලා කියන්නේ. මොකද්ද දෙල්ලම? ඔය වඩන ටික වඩලා, රාගන ටික රාගලා, අවබෝධ කරගන්න ටික අවබෝධ කරගත්තා ඔය සංසාරය හැදෙනවා නම් ඕක ඇතුළමයි සංසාර විමුක්තිය තියෙන්නේ. හැබැයි ඒ විමුක්තියට නම් හැමෝම ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරන්ට ඕන විදිහට ඔය අංග ටික වෙනස් කරන්න. තේරුණානේ? දැන් අපිට ඕන විදිහට, එක්කෙනාට ඕන විදිහට, කල්ලියකට ඕන විදිහට මේ අංග ටික සකස් කරගෙන යන එක තමයි සංසාරය. වඩන ටික වඩන, අවබෝධ කරන ටික අවබෝධ කරගෙන, රකින්න ටික රකකුවම අපිට ඕන විදිහට කරපුවම මොකද්ද වෙන්නේ? සංසාරය. බුදුහාමුදුරුවෝ කියන විදිහට මේ අංග වෙනස් කරගත්තාම වෙන්නේ මොකද්ද? සංසාර විමුක්තිය. එහෙනම් හදන එකමයි විමුක්තිය එන එකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වේ. නැහැ මේකෙම හදන්නේ නැත්නම් බුදුහාමුදුර කොහොමද හොයාගන්නේ සංසාර විමුක්තිය මේකේ? සංසාරේ හදන්නේ මේ අංගාටේ. බුදුහාමුදුර හොයාගත්තේ පෙරනවසු ධර්මයේ මේ අට සීරු මාරු කරනවා බුදුහාමුදුර සංසාරේ හදන්නේ නැති වෙන්නේ. තේරුණානේ? එහෙනම් ඔයගොල්ලෝ සංසාරය හදන විදිය හැමෝම අපි තත්ත්වේ විදියට සංසාරය හදන්නේ ditthi sankappa මුලින් ඇති කරගෙන. වාචා කම්මන්තා ජීවිගාවට රැකලා ඊගාවට වායාම සති සමාධි වඩලා එන සංසාරයේ හැදෙන පිළිවෙල ditthi sankappa වලට ඒගොල්ලෝ ලකුණු ගත්තේ කොහොමද කියලා? ප්‍රඥා ආරස්සංග මාර්ගේ නම් කරලා ලකුණු ගත්තේ මොන නම් කිරීමට? ලකුණු පහක් නා සීල සමාධි ප්‍රඥා වලට වෙන් කරපොම 10යි ලකුණු 5යි. කොහොමද ලකුණු 10ක් ගත්තේ? ඔය ටික යන්තම් පිළිවෙලට ලියා ගන්නවා. ditthi sankappa vacha kammanta ajiva vayama sati samadhi. ඊට පස්සේ මුල් දෙකට සංගල වරහණක් දාලා ඉස්සරහට ලියනවා ප්‍රඥා. ඊගා හරි අනිත් ටික බෙදන්න පුළුවන්. අනික දෙකට බෙදලා තුන ඊගා තුනට දානවා සීල. ඊළඟ තුනට දානවා සමාධි. ආ එහෙනම් දැන් ඕකට කියන්නේ මොකද්ද? ප්‍රඥා සීල සමාධි. එහෙනම් සංසාරයේ හදන විදිය ඕකයි. මේ ලෝකයේ සංසාරයේ සංසාරගත සත්‍යයේ ඕනම කෙනෙක් කොයි සංසාරේ හදන්නේ? ප්‍රඥා සීල සමාධි කියන අනුපිළිවෙලටයි. තේරුණාද? කියන සංසාරේ හදන්නේ අව මුලින්ම අවබෝධ කරගෙන ඊට පස්සේ රැකලා ඊට පස්සේ වඩලා. ඔන්න සංසාරේ හදන විදිය. දැන් බුදුහාමුදුරු සංසාර විමුක්තියට යන විදිය ඕක වෙනවා. පසඟ මහනුවර කියන්නේ මෙන්න මෙහෙමයි සංසාර විමුක්තියට යන්නේ. ඔය සංසාරේ හදන විදිහට ගින්නේ බෑ විමුක්තියට යන්නේ. ඉස්සෙල්ල පටන් ගන්න මැද ඒක. ආන්නේ එහෙනම් සීල සමාධි ප්‍රඥා වලින් තමයි සංසාර විමුක්තියට යන්නේ. තේරුණානේ?
නමුත් ඔයගොල්ලෝ ටියුෂන් යන්න මොකටද මේ 60 මනලා ධර්මී කරන්නේ? ඈ බුදුහාමුදුරන්ට විරුද්ධ. ඈ විහිමු කරන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ බණ අහනවා. මේ බණ අහන්නේ මොන ප්‍රඥා සීල සමාධිද? සීල සමාධි ප්‍රඥාද? මේ බණ අහන කරක් වෙලා. හ්ම්? අවංකෝ හිතල හොඳට උත්තර දෙන්න. දැන් ඔයගොල්ලන්ට බණ ඇහෙනව නේද? පඬිතුයෝ ගන්න එපා. ඉගෙන ගත්තව ගන්නත් එපා. සාතික උනේත් නෑ මේකට. දැන් මම අහන්නේ ඔයගොල්ලන්ට බණ ඇහෙනව නම් මේ සක්‍රීය වෙන්නේ බණ ඇහෙන්න ප්‍රඥා සීල සමාධිද සීල සමාධි ප්‍රඥාද? ප්‍රඥා සීල. එහෙනම් බණ අහලා නිවන් දැක්කේ. නිවන් දැකින්න බෑ. එහෙනම් බණ අහලා මොකද වෙන්නේ? සත්‍ය ඥානෙ ඇති වෙයි. තේරුණනේ? එහෙනම් බණ අහලා නිවන් දැකින්න බෑ අපිට. ඇයි? බණ අහන්න අහන්න දියෙන්නේ මොනවද? ප්‍රඥා දීන තමයි. සාධාරණ හැදෙන ක්‍රමය. ආයෙත් එහෙනම් දැන් දන් දීලා නිවන් දැකින්න කොහොමද දන් දෙන්නේ කොහොමද? දැන් දානමේ පින්කමක් කරනවා. ඒ වෙලෙත් සක්‍රීය වෙන්නේ මේ ප්‍රඥා සීල සමාධිද සීල සමාධි ප්‍රඥා දන් දෙන වෙලාවේ නෑ සීල සමාධි ප්‍රඥා නෙමෙයි ඒව අපි දාගත්තේ බොරු. ප්‍රඥා දින තමයි. එහෙනම් දන් දීලා නිවන් දකින්න කියනවා. ආයි බුදු කෙනෙක් උපදින්නේ නෑ දන් දෙන අය මොකද ලෝකෙ නැති වෙනවා. දානේ දෙනකොට තියෙන්නේ මොකද්ද? ප්‍රඥා සීල තමයි. සංසාර හැදෙන ක්‍රමයයි. සංසාරේ නැති වෙන ක්‍රමයේ බුදුහාමුදුරු පෙන්නන්නේ සීල සමාධි. ආ එහෙනම් බණ අහනකොට සංසාරේ හැදෙනවා. දන් දෙනකොට සංසාරේ හැදෙනවා. බෝධි පූජාවක් තියෙනකොට තියෙනවා. ප්‍රඥා සීල සමාධිද සීල සමාධි ප්‍රඥා. ආ එහෙනම් බෝධි පූජාවෙන් සංසාරේ හැදෙනවා. කවුරු හරි සත්තු මරනවා. ඔතන තියෙනවා. ආයෙන එතෙන්දි ප්‍රඥා දිනලද? වයේ සංසාරේ හොරගම් කරනකොට හා හරි. දැන් එහෙනම් මොකද්ද මේ කියන පැටලවිල? දානයක් දෙන්නේ ප්‍රඥා සීල සමාධි හරහම යල්ලට. සත්තු මරන්නේ ප්‍රඥා සීල සමාධිය. ତොර ප්‍රඥා සීල සමාධිය යෙදෙන තැන තියෙන සංසාරය. හැදෙනවා අනාගත සංසාරය. නමුත් වාසිය දන් දෙනකොට හදන සංසාරය හොඳ සංසාරය. තේරුණනේ? පස්පව් කරන්නත් යෙදෙන්නේ ප්‍රඥා සීල සමාධිමයි. නමුත් හැදෙන සංසාරෙ මොකක්ද? ඔච්චරයි වෙන්නේ. තේරුණනේ? එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපිට මෙහෙම දෙයක්. කවදාවත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ සීල සමාධි ප්‍රඥාම වලට හරව ගන්න බෑ. ඔව්. හරව ගන්න බෑ. පව් කරන කාලයේදී සියලු පව් දුරු වෙන්න ඕනේ සබ්බවපස්සකරණයෙන්. එහෙනම් ප්‍රඥා සීල සමාධි වලින් පින්කම් කරමින් ඉන්න කෙනාට තමයි මේකට බයින්ද පුළුවන්. ඒකින් අපි අපිට මුලින්ම උදාහරණ උපදෙස් දෙනවා හැකි තරම් පින් කරන්න. ඒකෙන් කාරණා දෙකක් ඉස්ත වෙනවා. ඒ පින් කරන ඕනම වෙලාවක අපිට උදාහරණ උපෙන්න මේ ශීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්මයේ ආරක්ෂා කළ මේ කෘත්‍යයන් ටික කරලා සත්‍ය කරා යන්න පුළුවන්. එහෙම නොවුනත් මේ ලෝක ධර්මයේ හැටියක් පින් කරන කෙනාට හොඳ සංසාරයක් ලැබෙනවා. හොඳ සංසාරයක් කියන්නේ තේරුම බුදුහාමුදුරුවෝ කියන මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් සංසාරයක්. තේරුණාද? දැන් එහෙනම් ඔයගොල්ලන්ගේ වාසනාව වටිනාකම් තේරුම් ගන්න ඔයගොල්ලෝ ඉස්සර මේ ජීවිතේට පෙර ජීවිතේ හොඳට මේ ප්‍රඥා සීල සමාධි වලින් වැඩ ආරම්භ කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට ඕන විදිහට පින් දහම් කියන ඒවා කෙරෙනවා. ඒ කෙරේ කොහොමද? ප්‍රඥා සීල සමාධි කියන න්‍යාය. සංසාර න්‍යාය. තේරුණනේද? ඒකේ අද ප්‍රතිඵලය මොකද? ඔයගොල්ලෝ මිනිස්සු. තේරුණනේ? ඔයගොල්ලන්ට අද මිනිස්සු වෙන්න එන එදා උදව් වෙලා ඇත්තේ දාන සීල අම්සේ. තේරුණනේ? දැනුත් ඔයගොල්ලන්ගේ ඔය මනුස්සත්වයේම ප්‍රයෝජනේ කියලා ඔය ටිකම කරමු මොකද වෙන්නේ? සංසාර විමුක්තියක් ඉන්නේ. තවත් අනාගතේ හොඳ සංසාරයකට යනවා.
තේරෙනවද? දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිසෙක් වුණා නම් එයාට පුළුවන් බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ තේරුම් අරගෙන එයාට සීල සමාධි ප්‍රඥා කියන ක්‍රමයේ පුරුදු කරගෙන සංසාර මුක්තියට යන්න. එහෙනම් දැන් අපි මහන්සි වෙන්න ඕනේ වැඩියෙන් තව ලබාගත්තා වූ සංසාරය ගෙනියන්නද? ඒ අතරතුර බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයක් අනුගමනය කරන්න. අන්න දැන් තේරුණනේ මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් අපි හිතන්නේ හැමදාම මොකද්ද අර පරණීකම නේද රෙකෝඩ් එක යන්න හදන්නේ. ඒ මොකද සත්‍ය ඥානෙ නේ. අපි හිතනවා ඒකෙන් තමයි නිවන් දකින්නේ. තේරුණා නේද? ඒකෙන් කිසිම විදිහක තේරුම් ගන්න එපා. අනික්ව නවත්තන්න බෑ අපිට. මොකද ඔයගොල්ලෝ පෑ 24 මාසෙින්ද බෑ සීල සමාධි ප්‍රඥාව ක්‍රමයට. ගිහි අයට කොහොමද බෑ. එහෙනම් අපිට ඒකට මහන්සි වෙන කාලේ අනතුරු තියෙන සාමාන්‍ය ජීවිතයේදී හැම වෙලෙම හොඳ සංසාරයක් හැදෙන විදිහකට ප්‍රඥා සීල සමාධි දෙවෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකට ලේසි මං ගිය මාසේ කියා දුන්නා ඒගොල්ලන් ගෙදර කොහොමද ඒක කරන්නේ? නේද? දැන් තමන්ගේ දරුවෙක් ඉන්නේ අයට හොඳ සංසාරයක් හැදෙන්නේ ඒ දරුවා පෝෂණය කරන්නේ කොහොමද? ඒක කියා දීලා තියෙනනේ බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේ. ඒක පැහැදිලි කරලා දුන්නනේ. දැන් තමන් රැකියාවක් කරනවා, ගෝවිතැන් කරනවා. ඒක කරන්නේ කොහොමද හොඳ සංසාරයක් ලැබෙන්නේ? තමන්ගේ දෙමව්පියෝ ඉන්නවා. ඒගොල්ලන්ට සලකලා, ඒගොල්ලන්ට හොඳින් සලකලා, උපස්ථාන කරලා කොහොමද අපි මේ සංසාරය හොඳ කරගන්නේ? නේද? ඒක නේද පිළි. ඒ විදිහ කරන්නේ. තේරුණා නේද? ඒ කරන අතරතුර තෝරාගත්ත කාලයක ඔයගොල්ලෝ අනිත් පැත්තත් කරන්නේ. මොකද අනිත් පැත්ත? ඒක වෙනම පුහුණුව. ඒක සාමාන්‍ය සංසාර හදන ක්‍රමෙ නෙමෙයි. බුදුහාමුදුරුවෝ හොයාගත්ත සංසාර විමුක්තිය ලබා ගන්නා ක්‍රමය. දැන් ඔය ටිකත් එක්ක අපි ඒක කතා කරමින්ම ඊගාට මෙන්න මේක බලන්න වෙනවා. දැන් ඔය අංග 8 කියන එක දීප්ති සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන අංග 8 දැන් මම කිව්වා නින්ද ගිය වෙලාව නෑ අපිට. සිහි නැති වෙලාවෙත් නෑ. දැරි තියෙනවා. මේ අංග 8 හැදිලා ස්ථීරව තියෙනවා නෙවෙයි. මේක හැදි හැදි නැති වෙනවා. බුදුහාමරණේ ධර්මයේ අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් මේ අංග 8ටත් ඒක පොදු. එහෙනම් කොහෙන්ද මේ අංගාට ඇති වෙන්නේ? කොයි වෙලෙද මේ අංගාට නැති වෙන්නේ? ඕ මේ අංගාට ඇති වෙන්නේ ඇස් කන් ආසාදී උප්පත්ති ඉන්ද්‍රියන් වලට අරමුණු වීම තුලයි. ඒ උදාහරණයක් විදිහට මේ වෙලාවේ ඔයගොල්ලෝගේ මේ අංගාට වැඩියෙන් ඇති වෙන්නේ කනේ. කොහොමද ඇති වෙන්නේ? මං කියන ශබ්දයක් ගන්න ඇති වෙලා නැති වෙලා යනවා. වේගය වැඩි වෙනින්දා අපිට පේන්නේ බණ අහන එකෙක් ඉන්නවා කියලා. නැත්නම් බණේ කියන එකෙක් ඉන්නවා. තේරුණා? ඒකත් හරියට ගිනි පෙල්ලක් අරගෙන නිකන් තියාගෙන හිටියෝ ගිනි පෙල්ල. ඔක කැරකෙවෙ මොකද වෙන්නේ? එහෙනම් මේ ආංගාටේ වේගයෙන් කැරකෙන හින්දා ඔයගොල්ලන්ට තේරෙන්නේ බණ අහනවම අහන එකෙක් නෑ මෙතන. ඕක තමයි ප්‍රශ්න. එහෙනම් ගිනි පෙල් හයියෙන් කරුණාව නේද වලල්ලක් වෙන්නේ? සැබෑවට වලල්ලක් තියෙද ගිනි වලල්ලක්? තියෙන්නේ ගිනි පෙල්ල. එහෙනම් බණ අහන එකකුත් නෑ. නමුත් හැමෝටම තේරෙන්නේ මම බණ අහනවා කියලා නේද? ඒක හින්දා නේද මට බණ තේරෙනවා. පෙලක් කියලා හරි තේරෙනවා මට බණ තේරෙන්නේ නෑ. ඒ කියන්නේ අහන එකේ කින්නේ හින්දාම නේද? අහන එකේ නෑ. මේ අංගාටයි තියෙන්නේ. ඔන්න දාන්න. තේරුණානි? අහන කෙනෙක් නෑ මෙතන. අහන බුද්ධලේ නෑ. බුද්ධල භාවය අර හැදෙන වේගය අනෝ නිපදේ. අපිට තේරෙන්නේ අපේ මෝඩ ගමට බුද්ධල භාවය. ඕක තර්ක කරලා විසඳ ගන්න බෑ. තේරුණානි? තර්ක කරලා විසඳන්න බෑ බුද්ධ ඥානය දෙන්න. නමුත් මේක බුද්ධල භාවයක් නෑ කියලා අවබෝධ වුණාම තමයි නිවන් දකින්නේ. එහෙනම් ඒකට බුදුහාමුදුරුවෝ හොයාගත්තේ මේ අංගයට ඔය ස්වභාවයෙන් යන ක්‍රමයට ප්‍රඥා සීල සමාධි වලින් ගින් හරියන්නේ නැහැ.
මේකට මේ ආමුදාට ටික 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 ඔය පුජ්‍යල භාවයෙන් අතුරුදහන් වෙන්න සකස් කරන්න ඕනේ. තේමන්නේ මේ සකස් කරන එකට බුදුහාමුදුරුවෝ දෙනවා මුලින්ම සකස් කරන්න ඕනේ සීල කොටසේ රකින්න පුළුවන් ආංග ටික සත්ත්ව පුජ්‍යල භාවයෙන් අහක් කරන්න ඕනේ. ඒක කරන්ද ඔයගොල්ලන්ට පුහුණු වෙන්න කියනවා ගෙදෙද්දි පන්සිල් රකින්න. ඔන්න භූමියේ පළවෙනි. පංචශීලයේ හෙන සම්බන්ධ වෙන්නේ වාචා කම්මන්ත ආජීව වලට රකින්න පිළිකට. ඊට අමතරව ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ කියන ගිහියෙක් විදිහට පොයට අටසිල් සමාදන් වෙන්න. ඒ අටසිලියත් සම්බන්ධ වෙන්නේ කොහෙටද? වාචා කම්මන්ත ආජීව හරහායි. රකින්න ටික හරහායි. හැබැයි තව එකක් තියෙනවා. ඒක කරන්නේ අටසිල් නම් මරණ ආරක්ෂා කරගන්න කොහෙත් ඇති. බුදුහාමුදුරුවෝ කියප තව වචනය උපදේශම් මගයි. අටසිල් සමාදන් වුණා. අටසිල් සමාදන් වෙලා පොයේ දවසට දෙතිස් කතාන කරේ. තේමන. එතකොට ඔය වාචා කම්මන්ත ආජීව වලින් සත්ත්ව පුජ්‍යල භාවය අහක් කරගන්න ලීසි. තේමන. යම්කිසි කෙනෙක් ගිහියේ උන්නේ ಗುಣධර්ම ටික කරා නම් ඔතන ඔය අනුරාටෙන් තුනක යම්කිසි ප්‍රවණතාවයක් ඒ ජීවිතය තුල තියෙනවා වැඩිලා තියෙනවා. දැන් වාචා කම්මන්ත ආජීව වලින් සංසාරයේ ඔය රූපය අත්තර ගන්න තරම් සුදුසුකම් විදියට සීරුමාරු වුණාම බුදුහාමුදුරුවෝ දෙන වචනය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා එනන් ඒකට බුදුහාමුදුරුවෝ දෙන සාමාන්‍ය මිනිස්සයට දෙන ඉලක්කය තමයි පන්සිල් රකින්න වෙලාවක තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා. එහෙනම් දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට ඔය ආංගාතේ සංසාරයේ හදන්න නැතුව බුදුහාමුදුරන්ට ඕන විදිහට සීරු මාරු වෙලා තියෙනවා තුනයි තියෙන්නේ. දෙන්නන ඒ තුන මොකක්ද? වාචා කම්මන්ත ඔය ටික සම්මාද. තේරුණානේ? දැන් gedara ඉන්නවා. gedara ඉන්නේ නැති පන්සිල් රැක ගන්න කැඩෙන්නේ නැත්නම් gedetti. ඒත් ඔය අංග තුන සමයි. තේරුණානේ? නමුත් ප්‍රශ්න තියෙන්නේ ඔය තුන සම්මා වුණාට අනිත් තුන සම්මා පහ සම්මා නැහැ. අනිත් පහ ඔය වාඩිලා බණ හැවර සම්මා නැහැ. මොනවද නැත්ති වෙනවා? දැන් දැනට සම්මා වෙලා තියෙන වාචා කම්මන්ත ආදී. ඔබ ගෙදර පන්සිල් රැකගෙන ගියා සම්මා නැහැ වෙලා. පන්සිල් කැඩෙනකොට විතරයි සම්මා නොයි. කඩන වෙලා නැහැ. අරදී සමාදන් වෙලා ඉන්නකොට ඔය තුන සම්මා. දැන් මෙතන අපි බැලුවෝ ඉන්නවා විවිධ සීල. ඔයගොල්ලෝ දැන් ආජීව අෂ්ටමක සීලෙ සමාදන් වෙනවා. ආමුදුරුව අපි පාතිමොක්ඛ සංවර සීලෙ. හේත් වාචා කම්මන්ත ආදී වලට. මෑණියොනුත් එහෙම ආදි සීලෙ කියනවා. නමුත් මෑණිය ගත්තා, ආමුදුරුව ගත්තා, ඔයගොල්ලෝ ගත්තා. රකින්න සීලෙ වෙනස්. නබු වෙලා දින සංසිද්ධි වෙන එකයි. මොකද ඒක අපි ඔක්කොගේම බණ කියන මගේ බණ අහන ඔයගොල්ලන්ගේ සම්මා වෙලා තියෙන්නේ නම් වාචා කම්මන්ත ආදීව විතරයි. ඒකෙත් ඔයගොල්ලෝ උසස් මට වැඩි. මොකද දැන් මම මේ බණ කියන්න ගිහින් මං අතින් බොරු කියවුණු. මගේ එක ගැලින්න පුතෝ. ඔයගොල්ලෝ නිකන් අර බිල්ල වගේ ඉන්න හින්දා ගැලින්න. තේරුණාද? දැන් තේරුණාද මේකේ තියෙන රහස? මේ වාචා කම්මන්ත ආජීව සීලයෙන් විතරක් නිවන් දකින්න බෑ කියන්නේ ඒකයි. මේ අංග අටෙන් තුනකටයි සීලයෙන් බලපෑම් කරන්නේ. මොන සීලියට ගියාද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. වායාම සති සමාධි සම්මා කරගන්න පංච සීලියට වැඩිය උපසම්පදා සීලයේ නැත්නම් පාදිමොක්ඛ සංවර සීලයේ උදව් වෙන ක්‍රමයේ වැඩි. තේරුණා? ඔයගොල්ලන්ට වායාම සති සමාධි සම්මා කරගන්න පහසුයි ගෙදර පන්සිල් රකින්න වෙලාවට අමතරව පොයට අටසිල් ගත්තේ වෙලා වෙයි. දැන් තේරුණා මේකේ රහසයි. එන අදිශීලයේ ඕන වෙන්නේ ඔව් වඩන ධර්ම සම්මා කරගන්න සීලයෙන් උදව් වෙනවා අදිශීලයට යන්න යන්න. ඕකෙන් බුදුහාමුදුරුවෝ දීලා දෙන උපරිම සීලය පාතිමොක්ඛ සංවර සීලය තියෙනකොට
නිරායාසයෙන්ම වායාම සති සමාධි සම්මා කරගන්න පහසුවක් වෙනවා. තේරුණා නේද? දැන් ඕගොල්ලන්ට ඒකට වාසියක් බුදුහාමුදුරුවෝ දෙනවා. ඕගොල්ලන්ට gedara ඉඳලා පාරිමුක්ඛ සංවර සීලයක් රකින්න බෑ. රකින්න කියන්නේ බුදුහාමුදුරුවෝ පංච සීලයයි. පංචසිල් රැකගෙන ජීවත් වෙන ගමන් පාරිමුක්ඛ සංවර සීලේ ආරක්ෂා කරන අයට සිව්පසයෙන් සංග්‍රහ කරන්න ඔන්න බෙදිලා යනවා අරගොල්ලන්ගේ සිල්ලුනේ ඔයගොල්ලන්ට. තේරුණා? දැන් ඔයගොල්ලන්ගේ අම්මා තාත්තාම ගැනීමනේ පුතේ දුවේ හාමුදුරු කෙනෙක් නැත්නම් පැවිද්දේ ගරු කොට කටයුතු කෙනෙක් දැක්කොත් වඳින්න ඕනේ, යමක් පූජා කරන්න ඕනේ, දන් දෙන්න ඕනේ. කවුද කියන්නේ? අම්මා තාත්තා. අම්මා තාත්තාට ඕක ආවේ කොහෙන්ද? බුදුහාමුදුරුවෝ දාන. ඔයගොල්ලන්ගේ දරුවන්ට උගන්වන්නෙත් ඔයගොල්ලෝ එහෙම නේද? දැන් පේනව නේද මෙතන මේ බුදුහාමුදුරුවෝ කරන වැඩි? ඔයගොල්ලෝ පංචශීලයක් ආරක්ෂා කරගෙන ජීවත් වෙමින් මේ සංසාර ගමන කෙලවර කරන්න ආරෂ්ඨක මාර්ගයේ වඩන්න පුරුදු කරනවා බුදුහාමුදුරුවෝ. ඊට අමතරව හාමුදුරුවෝ කියලා විශේෂ පිරිසක් මේ ධර්මය ආරක්ෂා කරගෙන ඉදිරියට ධර්මය පවත්වා ගනිමින් මේ සංසාර විමුක්තියට යනවා. ඒකට ඔයගොල්ලෝ පංචශීලයේ ඉඳලා අරගොල්ලෝ උපසම්පදා ශීලයේ කොහොම අධිශීලයේ ඉන්න අයට සිව්පසයෙන් සංග්‍රහ කරලා ඒගොල්ලන්ගේ සීල ගුණ ටිකත් ඔයගොල්ලෝ ළඟට ගන්න හදනවා. තේරුණානේ? ඒ ප්‍රමාණවත් ගියේ. තේරුණානේ? ඒකින්ද දානමාන ඒ වගේ දේවල් ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ. වටිනාකම තේරුම් අරගෙන තව කරන්න. දැන් කරන්න තෝරන්නේ කරන. ඒකේ කොන්නෝගේ සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ඔයගොල්ලන්ට එතකොට අර අදිශීලියක තියෙන ගුණය ඕන වෙලාවක ඕ මෙතෙන්දී උදව් වෙන අර කරන දාන. දැන් ඊට පස්සේ දැන් අපි හිතමු මෙහිම වායාම සති සමාධි සම්මා කරගන්න බෑ. වාචා කම්මන්තා ජීවවල මොනෝහරි කෙරෙන වෙලාවක ලේසිම තැන නම් කෙරෙන වෙලාවක අමාරු. වචන පිට වෙන වෙලාවක වායාම සම්මා කරගන්න අමාරුයි ආධුනිකයෙකුට. කම්මන්ත කරන වෙලාවක වායාම සම්මා කරගන්න අමාරුයි. උත්සාහයෙන් සංසාරයක් හදන එක නැති කරන්න බෑ. වාචා කම්මන්ත ආජීව භාවිතා වෙන වෙලාවක ආධුනික මට්ටමේ. තේරුණානේ? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙනම් සාර්ථකම වාචා කම්මන්ත ආජීව අතුරුදහන් වෙච්ච වෙලාවේදී ආධුනිකයාට පහසුයි වායාමයේ සම්මා කරගන්න. තේරුණනේ? වාචා කම්මන්ත ආජීව අතුරුදහන් වෙනකොට කාම ලෝකේ සබ්බ පාපස්ස අකරණං වෙලා ඉවරයි. ඔන්න බලන්න. අපි අහලා තියෙනවානේ බුදුහාමරගේ ධර්මය සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන. ඔය කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥාමයි. එහෙනම් සීල ශික්ෂාවේ අවසානයේ මොකද්ද? සබ්බ පාපස්ස අකරණං. වාචා කම්මන්තාදී වලින් මොනම පවක්වත් කෙරෙන්න බෑ. ඔයගොල්ලන්ට ලේසිම හිම වෙන්න නම් වාචා කම්මන්තා ජීව අතුරුදහන් වෙන්න ඕනේ. දැන් බලන්න ඊයේ කරපු භාවනාවයි ඔය කියපු කතාවයි අතර සම්බන්ධයි. ඒගොල්ලෝ පෑ භාගයක් වෙදෙද්දී ආස්වාස් පාස්වාසය ගැන මෙනෙහි කරලා භාවනා කරා. හුස්ම ගැන අවධානයෙන් ඉඳ වාඩි වුණා. ඔය වාඩි වෙනකොට මොකද්ද වෙන්නේ? වාචා කම්මන්තා ජීව පවත්තරවල තව අතුරුදහන් කරන්න උත්සාහ කරනවා. හුස්ම ගැන හොඳින් අවධානයෙන් ඉන්නකොට ශාරීරිය තමන්ගේ ශරීරයක් කියලා තේරෙනවා. ඈ නෑ. ඒ කියන්නේ මොකද්ද? වාචා කම්මන්තා ජීව අතුරුදහන්. එතකොට වායාමය මොකද්ද? උත්සාහය. බුදුහාමුදුරුවෝ දීපු ආස්වාසයේ ස්පර්ශ වෙන එක ගැන අවධානයෙන් ඉඳීමයි. පාස්වාසයේ ස්පර්ශ වෙන එක ගැන ආන්නේ එක සම්මා වායාමය. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට තවම කරන්න කිව්වේ මොකද්ද?
සම්මා වායාමයේ නේද පළවෙනි අඩිය තියෙනකොට වායාමයේ සම්මාවෙ. නමුත් දැන් ඔයගොල්ලෝ මේ පෙර අද දවසේම 50යි. ඒකට උත්සාහයක් ඕන. ඔය උත්සාහය සම්මා නෙමෙයි. ඒ සම්මා නෝයි කියන්නේ කවුද? මම නෙමෙයි. බුදුහාමුදුරුවෝ. තේරුණා නේද? එහෙනම් සීකල්පනාවක් ඔයගොල්ලන්ට දැන් තියෙනවා 50න්ද? ඔක සම්මා නෙමෙයි. බුදුහාමුදුරුවන්ට සීකල්පනාව සම්මා වෙන්නේ මොන වගේ වුණොත්ද? සීකල්පනාව හුදු වර්තමානයේ තිබුණොත්. බුදුහාමුදුරුවෝ කියන හුදු වර්තමානය මොකද්ද? ඔය සතර සතිපට්ඨානෙන් එහික සීකල්පනාව තිබුණොත්. දැන් එහෙනම් ඔයගොල්ලෝගේ හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට සීකල්පනාව තියෙන්නේ කොහෙද? ආයි වර්තමාන කායි කාරමුණක නේද? එතකොට සම්මා සතියක් තියෙනව නේද? එහෙනම් ඇවිදිනකොට යටිපතුල් පොළොවේදී යටිපතුල් වල සීකල්පනාව තිබුණොත් සතිය බුදුහාමුදුරුවන්ට සම්මා වෙලා නේද? උත්සාහය සම්මා වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ගේ අංග පහක් සම්මා වෙනවා. හැබැයි සමාධිය සම්මා වෙන්නේ නැහැ කපා. සමාධිය සම්මා වෙන්න නම් ඔයගොල්ලෝ මේ භාවනාව බහුලීකත වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. පුරුදු වීමෙන් ලැබෙන ඵලය සමාධිය සම්මා වෙනවා. එකඟම සම්මා. එතකොට ඉතුරු වෙන්නේ සංසාරය හදන්න කෑලි දෙකයි. ඔව් ඒ කෑලි දෙකෙන් කරන්නේ මොකක්ද? අවබෝධ කරගන්න විතරයි. එහෙනම් එතෙන්දී සම්මා සමාධිය තියෙන වෙලාවක සම්මා සමාධිය තියෙන්න පුළුවන් ද බණහන වෙලාවක? දන් දෙන වෙලාවක බෑ. කොහෙද සම්මා සමාධිය තියෙන්නේ? සතිපට්ඨාන භාවනාවක වැඩෙන වෙලාවකයි. පැහැදිලිද? වෙන තැන්වලදී බොරු උටක් ගන්න එපා. ඔයගොල්ලෝ භාවනා කරන වෙලාවක සම්මා සමාධියක් තියෙන්න පුළුවන්. සම්මා සමාධියක් තියෙන වෙලාවක එහෙනම් සංසාරය හදන්න මේ අංග 8ක් තියෙනවා මෙතන. 8ෙන් සංසාරය හදන්නේ අංග 2ක්. මොනවද ඒ අංග 2? දිට්ඨිය සංකල්ප. දිට්ඨිය කියන්නේ දැක්මෙන්. සංකල්ප කියන්නේ සංකල්පනවා. තේරුණාද? එහෙනම් සම්මා සමාධිය තියෙන වෙලාවේ සංසාරයක් හදන. ඔය සමාධිය දියුණු කරපුවාම එහෙමනම් නිකන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් තේරෙනවද බලන්න. බෝධිසත්වයන්ට උද්ධකාරාම පුත්‍ර එහෙනම් ඉහැන්නේ මොනවද? එයා සංසාරයේ හදන්නේ මේ අංග 8න්නේ. බෝධිසත්වයන්ට කීයක් ඉගැන්වුවද? අංග කීයකින් සංසාරය හදන්නේ නැති වෙන්න පුරුදු කරාද? ආලාර කාලම් පහකි. එහෙනම් ආලාර කාලම් කියන්නේ අපි වගේ අය නෙවෙයි. මේ අංග 8න් පහකින් සංසාරය හදන්නේ නැතු ඉන්න දක්ෂ අය. උද්ධකාරම් පුත්‍ර කියන්නේ ඒත් එහෙමයි. සංකල්පනාවලින් හදන්නේ යා. නෑ අංග දෙකකින් නේ හදන්නේ උද්ධකාරම් පුත්‍ර මේ ආලාර කාලම්. එයා එහෙම කියන්නේ ඇයි? රූපාවචර ධාන කියන නේද එයා ගන්නේ. එහෙනම් අරගොල්ල කවුරු හරි මිනිස්සෙක් වර්තමානයේ ඉන්න කෙනෙක් හොඳට ගුරුවරයෙක් ඇසුරු කරලා රූපාවචර ධානයක් ලබලා පුහුණු වෙලා ඒ ධානයේ ඉන්න වෙලාවකට මේ අංග 8න් සංසාරේ හදන්නේ අංග කීයකින්ද? ඒ ධානයේ ඉන්න වෙලාවේ දෙකකින්. මොනවද ඒ දෙක? දිට්ඨි සංකල්ප. කවුරු හරි වර්තමානයේ කෙනෙක් හොඳ ගුරුවරයෙක් හම් වෙලා නැහැ. ඔය උපවාස කම්මල කියන ධ්‍යාන මම මේ රත පහකට කරන් ගන්නේ. ඔයගොල්ලෝ කිදන්නේ ධ්‍යානයක් නින් ඔය මොකක් හැදෙන අංග 8න් කරනවා. ඒ ගුරුවර කියන්නේ. තේරුණාද? මේ ධ්‍යාන කියන එක ඉගෙන ගන්න එක ලේසි නෑ. නිකන් අයිට කියන්න පුළුවන් ඒක වෙනම කතාවක්. නමුත් දැන් අරූපාවචර ධානලාභියෙක් ඉන්නව නම් මේ වෙලාවේ එයාගේ තියෙන සුවිශේෂී ගුණය මොකක්ද? ඒ ධානයේ ඉන්නකොට එයාත් සංසාරයක් හදනවද නැද්ද? හදනවා. හදන්නේ එහෙනම් එක අංගෙ දිට්ටි. තේරුණාද? දැන් ඔයගොල්ලෝ සංසාරය හදන්නේ දැන් කීයකින්ද? අරගොල්ලෝ අහකට දාමු තමන් ගැන දැනගන්න පැයිසිය. දැන් මේ මනහරගම සංසාරය හදන්න අංග කීයක් භාවිතා කරනවද?
පහ මොනවද? දිට්ටි, සංකප්ප, වායාම, සති. ඔක දැන් 23 කතා පටන් ගන්නකොට කීයක් වෙනවද ඉතින්? 8මයි 10යි. ඉතින් ඒකට කැමති නෑ. සිල් ගන්න කැමති, සිල් අරගෙන 23 කතා නවත්තන්න කැමති නෑ. මොකද සංසාරේ 8ෙන් හැදුවොත් තමයි අපිට ජොලියක් තියෙන්නේ. එකකින් හරි අඩු වුණොත් පේන්න බෑ මූසක. ඕන සංසාර ස්වරූපේ. තේරෙන්නේ? දැන් ඔය මූසලකම අරෝහන් ඕනේ. මේක පුරුදු වෙන්න ඕන කියන්නේ ඒකයි. බුදුහාමුදුරන්ට වටිනදී අපිට මූසල. අපිට වටිනදී බුදුහාමුදුරන්ට මූසල. ඔන්න දෙකේ වෙනස. එහෙනම් දැන් මේ දෙක වෙන්න නම් බුදුහාමුදුරු කියන එක අපි හුඟක් කල් භාවනා කරන්නේ මූසලකම අරගන්නයි කියලා දැනගන්න. නැතු පම්පෝරි ගහන්න යන්න එපා. මම අවුරුදු 60ක් සතිපට්ඨානයි. මූසලකම වැඩි. ඇයි 60ක් වැඩි වෙන්නේ? තේරෙනවද? ඒගෙන ගුණාට අපේ පම්පෝඩිකෝ අනුන්ට කියන්න යන්නේ මම අරගිට වැඩි උසස්. මොකද අවුරුදු 60ක් සතිපට්ඨානයි. මූසල ගමේ ලක්ෂ. තේරෙන්නේ? මොකද සත්‍ය ඥානෙ නැතුව අර වඳුර දරපලන්න වගේ භාවනා. දැන් ඔන්න දෙකක් පැහැදිලි. එහෙනම් මේ ditthi sankappa වලින් සංසාරය හදන එක නවත්තන්න බෑ වඩලා. එහෙනම් වායාම සති සමාධියේ ඔලින් හදන සංසාරය නවත්තන්නේ බුදුහාමුදුරුවෝ වැඩිමකින්මයි. ඒකට කියනවා සම්මා සමාධි. ඊට පස්සේ දිට්ඨි සංකප්ප වල සංසාරය හදන එක නවත්තන්නේ අවබෝධ කිරීමෙන්. ඒ අවබෝධයට කියනවා බුදුහාමුදුරුවෝ අනාල ගුණය. දන්න සතිපට්ඨානෙ කියන්නේ ඒකයි. එන සතිපට්ඨානයේ වැඩිම තුලින් කෙරෙන්නේ මොකක්ද? සංකල්පනා වලින් සංසාරය හදන එක නතර කරනවා. දිට්ඨියෙන් ආන්න සංසාරය හදන එක නවත්තනවා. කවුරු හරි මේ මෙන්න මේක පුරුදු වෙවි ගියොත් සීල සමාධි ප්‍රඥා ක්‍රමයට ගියොත් එක මොහොතකදී මුලින්ම සංකල්පනා වලින් සංසාරය හදන එක නැවතිලා එතකොට එකක් වෙනවනේ. දිට්ඨිය විතරයිනේ. දිට්ඨියનો සංසාරේ හදන එක නැවතිච්ච මොහොතක් ලැබුණොත් ඒ මොහොත සම්මා දිට්ඨිය තියෙනවා. තේරුණනේ? එහෙම මොහොතක් මේ ජීවිතේ ලබා ගත්තොත් එයා සම්මා දිට්ඨිලාභී වෙනවා. තේරුණාද කතාව දැන්? දැන් ඔයගොල්ලන්ට සම්මා දිට්ඨිලාභියක් වෙන්න එහෙනම් ක්‍රම දෙකක් දැන් දන්නවා. ඒක ඉව කවදා හරි වෙන්න ක්‍රම දෙකක් වුණ කරගන්න. මොකද්ද ක්‍රම දෙක? එකක් සක්මන් භාවනාව, අනික ආනාපානසති භාවනාව. තවත් ක්‍රම ගණනාවක්, තව ක්‍රම 19ක් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ. හැබැයි ඒව අත ගන්න යන්න එපා. තේරුණානේ? ඔය කරන්නේ වැඩිවක් කරගන්න බෑ ඒක. ඔය ක්‍රම දෙක ඔයගොල්ලන්ට පුළුවන් දෙකක් හින්දා මේ කියන්නේ. දැන් එහෙම කරොත් අපි අද මාතෘකාව ගැන මතක් කරනවා. දැන් ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ ඉන්නේ තුන් වර්ගයයි කියලා. වර්ග තුන. කාගේ ශ්‍රාවකයද? බුදුහාමුදුරුවෝ. ඒ ශ්‍රාවකයේ තුන් වර්ගයේ බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ මෙන්න මේ නම්. ශ්‍රුතවත්තර ශ්‍රාවක පළවෙනි කෙනා. මේකේ තියෙන දුර්වලයම කවුද? ශ්‍රුතවත් ආරසාව. දෙවෙනි කෙනා සීක පුජ්‍යය. සීක කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී බුදුහාමුදුරන් ශ්‍රාවකය. අනික අසීක. අසීක කියන්නේ රහතන් වහන්සේ. දැන් එහෙනම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය තුන් වර්ගයයි. ශ්‍රුතවත් ආරසාවක, සීක, අසීක. තේරුණා නේද? දැන් එහෙනම් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා. තේරෙනවා කියන්නේ තේරුම් ගන්න වෙනවා වගහරි. මේ වෙලාවේ ඔයගොල්ලෝ ඒ තුනෙන් එකකට අයිතිද නැද්ද කියලා. අයිති කිව්වට ලකුණු දෙන්න බෑ. තේරෙනවද? අයිති කිව්වට ඒක කිව්වේ පවලියෙන් ලකුණු දෙන්න බෑ. ඒ
ලකුණු දෙන්න බෑ කියන. ඔයගොල්ලෝ දන්නේ තවම කවුද මේ සුතවත් ආර ශ්‍රාවකයා? කවුද සීක කියන්නේ? කවුද අසුක කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා මේ ධම්මාදිට්ඨිලා බෙන්නේ රෝවන් වෙච්ච කෙනෙක් ගැන දන්නවා. ඒක ඔයගොල්ලන්ගේ රෝවන් ගුණයන් හරි කල්ලියක රෝවන් ගුණයන් මිස බුදුහාමුදුරුවෝ කියන රෝවන් බුද්ධලයාගේ ලක්ෂණ නේද නැද්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත. මොකද සත්‍ය ඥානෙ නේ. තේරුණානේ? දැන් බුදුහාමුදුරන්ගේ ජීවිත කතාවේ බුද්ධත්වයෙන් අවුරුදු 20කට විතර පස්සේ හොඳ දේශනාවක් කරලා තියෙනවා. ඒතරු 20කට පස්සේ දේශනාවක් කරා නම් කවදා වහේක නිවන් දකින්න උදව් වෙන එකක් වෙන්නේ නැහැ. දැන් නිවන් දකින්න කරන දේශනා කියන්නේ කෘත්‍යය හරිය සත්‍යය හන්නේ ඒ ටික කරලා දින්න එපා. ඒ අවුරුදු 20ක් වෙනකොට කී දෙනෙක් රහතන් වහන්සේලා බිහිලා. ඒතරු 20කට පස්සේ දේශනාවක් කරලා තියෙනවා ඉන්ද්‍රිය භවනා සූත්‍රය කියන. මම ඒක පැහැදිලි කරනවා. ඒකට මුලක් මේ කියাদෙන්නේ. එන්නේ සූත්‍රයේ දීපුදුහාමුදුරුව පෙන්වනා බුදුහාමුදුරුවන්ගේ මේ ශ්‍රාවකය තුන් දෙනාගේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් හය වැඩ කරන්නේ කොහොමද කියලා. තේරුණා නේද? අන්නේ ටික ඉගෙනගෙන සත්‍ය ඥානයක් ඇති කරගෙන තමන් කියන්නේ මම මේ කෙනෙක්ද නැද්ද කියලා නැත්නම් බහුභූතයා. තේරුණා නේද? එක එක කියපු බොරුවකට අහු වෙන්නේ ධර්මයේ දන්නේ නැතුව. එහෙනම් එන අද ඉගෙන ගන්න දෙන්නේ වටිනා සූත්‍රයක් නේද? අද ඉගෙන ගන්න එන්නේ වටිනා සූත්‍රයක්. ඕකෙන් ඒ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා භාවනාවක් නෙමෙයි. භාවනාව දියුණු කරගත්තම අස්කන්න ආසාදී ඉන්ද්‍රියන් 6 වැඩ කරන ස්වરૂපය අර පුජ්ජලේ තුන් දෙනා. කාගෙද? සීක පුජ්‍යලයාගේ. අසීක පුජ්‍යලයාගේ. ආ රංගපාණ්‍යන්ද නම් එපා. අරකිට වැඩිය මම ලොකු වෙන එක තමයි ඔයගොල්ලෝ උපත්යේ ඉඳලා දැන් වෙනකම් පුරුදු කරපු එකම ධර්මය. බුදුහාමරගේ ධර්මයක් පුරුදු කරේ නැහැ. හැම කටයුත්තම කරේ මොකටද? අරකිට වැඩිය මං හොඳ වෙන්න. ඊට පස්සේ දැන් මේ සූත්‍රය ඉගෙනගෙන ඒ ගුණය මල් ළඟ තියෙනවා කියලා රඟපාණ්ඩ ගියෝ අරගිට මැනේ වැඩි මම හොඳ වෙලා සංසාරයක් ඇදෙනව නරක සංසාරේ මුක්තියට යන්නේ නැහැ. තේරෙනවද නේද? කවදාවත් සංසාරේ මුක්තියට යන පාරක් නෙවෙයි මේ සූත්‍රයේ කියাদෙන්නේ. ඒ ගමන් මාර්ගයේදී බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක තුන් දෙනාගේ අස්කන් ආසාදී ඉන්ද්‍රියන් හය වැඩ කරන විදිහයි. තේරෙනවද නේද? එතකොට බැරි වෙලා හරි ඔයගොල්ලන්ට මේක ඉගෙන ගන්නට පස්සේ මෙන්න මේකෙන් බේරුනේ නැහැ. ඔයගොල්ලෝ ඉන්නවා දැකලා කවුරු හරි අංජනම් බලනවා වගේ රාගච්ඡා කරලා හරි ආ ඔයා සෝවාන් වෙලා කිව්වෝ පිළිගන්නේ නැතුව හිටියයි කිව්වා. කොහොමද පිළිගන්නේ නැතුව ඉන්නේ? දැන් නම් පිළිගන්නේ. ඔයාගෙන යන්නේ ඒක නෙමෙයි. අර ප්‍රෙෂර් චෙක් කරනවා වගේ එකෙක් කෙනා අහහා ඔයාගෙන යනවා. මං සෝවාන්ද? හොයන්න ආසාව ඇති උනේ ඇයි? අනිවාර්යෙන් සෝවාන් වෙලා නැති හින්දා. තේරුණේ ධර්මනේ. තවන්ට හිතෙනවා නම් මං සෝවාන්ද කියලා හලලා දැනගන්න ඕනේ කාගෙන් හරි කියලා. ධර්මයේ මොකද්ද? එහෙම ගුණයක් යාළඟ නැහැ. කවුරු හරි කාට හරි හිතනවා මං සෝවාන් කියලා. ධර්මයේ මොකද්ද? අරහිනන්නේ මං සෝවාන්. හිතෙනවා නම් කාට හරි ඒ සෝවාන්. හොඳ ධර්ම. දැන් ඔක විසඳ ගන්න නම් යන්න ඕන තැන මම ওই සූත්‍රය. තේරුණා නේද? හොඳට ඉගෙන ගන්න. විවේකයෙන් පස්සේ ගන්න. තේරුණා නේද? එතකොට ඔයගොල්ලන්ට රහතන් වහන්සේ කවුද කියලා ඉගෙන ගන්න පුළුවන් බුදුහාමුදුරු කියා දෙන ඔතන. සීක පුජ්‍යලයා කවුද? සීක ප්‍රතිපදාවේ ඉන්නේ කවුද? තේරුණා නේද? ඔය තුන හරියට ඉගෙන ගත්තම ඔයගොල්ලෝ කරන ওই භාවනාවම ඇති වෙන මොකක්වත් නැහැ මෙතන කරන්නේ. ඕකමයි කරන්න තියෙන්නේ. තමන්ගේ වැරදි මතයක් තිබුණොත් දියුණු වෙන්නේ නැහැ. වැරදි මතය කඩා ගන්න ධර්මයේ ඉගෙන ගන්න. ඒක උදේ සූත්‍රය වැදගත්තේ. ඊහම දෙනාට මේ සූත්‍රයේ ධර්ම කරුණු විවේකයෙන් පස්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙයි. උදෑසන අනුශාසනා මෙහෙම අවසන් කරනවා.